Sadhu, sadhu, sadhu. Namo tatsa bhagavato arahato samma sambuddhasa. Namo tatsa bhagavato arahato samma sambuddhasa. Namo tatsa bhagavato arahato samma sambuddhasa. Buddhaṃ saraṇaṃ gacchāmi, dhammaṃ saraṇaṃ gacchāmi, sanghaṃ saraṇaṃ gacchāmi, dutiyampi buddhaṃ gacchāmi, dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi, dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi, tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi, tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi, tatiyampi saṅghaṃ gacchāmi. Sādhu. Satun merimen velakīma nammu. Silpadaya samādan vimī. Surakamin velakīma nammu. Silpadaya samādan vimī. Varadikāma sevanayen velakīma nammu. Silpadaya samādan vimī. Borukīmen velakīma nammu. Silpadaya samādan vimī. Matpanha. Madravya bhāvitayen velakīma nammu. Silpadaya samādan vimī. Utum tisarana sahitava. Mema pancha silaya. Sadara gauravayen. Mama samadhan vimi. Sadhu. E bhagyavat. Tu arahatu Gautama namo apage samma sambuddha rajanan vahanse. Ekanta vasayenma arahaṃ vanaseka. Sammā sambuddha vanaseka. Vijjā charana sampanna vanaseka. Sugata vanaseka. Lokavidu vanaseka. Anuttaro purisa dhamma sarathi vanaseka.
ගුණසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විශාරද ඥානී වනසේක මහාකාරුණික වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේ සාදර ගෞරවයෙන් මම සරණ යමි මම සරණ යමි මම සරණ යමි ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ ලද චතුරාරි සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමි මම සරණ යමි මම සරණ යමි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන්නා වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට මාර්ග ඵලලාභී ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
ආරි මහා සංඝරත්නය මම සරණ යමි මම සරණ යමි මම සරණ යමි සාදු සාදු අපගේ ශිෂ්‍යෙකු වශයෙන් වැඩ සිටි හොරෝපතානී කුසල චිත්ත පාහිමතුන්ගේ අපවත් වීමෙන් හත් දවසේ ධර්ම දේශනාව සඳහා ශ්‍රවණේ පිණිස වැඩමව අවදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා ඒ ධර්මයේ කියවෙනවා අපේ මේ සංසාර ගමන හේතුඵල ධර්මයක් කියලා කුමක් කියලාද හේතුඵල ධර්මයක් හේතුඵල ධර්මයක් කියන්නේ හේතු හැදෙනකොට ඵලයේ හැදෙන එකක් හේතු නැති වෙනකොට ඵලයේ නැති වෙන එක. එතකොට හේතු හැදෙනකොට ඵලයේ හැදෙන හේතු නැති වෙනකොට ඵලයේ නැති වෙන ස්වභාවයෙන් යුක්ත වූ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක හැදෙන්න හේතු වෙච්ච ඒවා නසන්න කිව්වා. නැති කරලා දාන්න කිව්වා දුකට හේතු වෙන කරුණු. සැපයට හේතු වෙන කරුණු රැස් කරන්න කිව්වා. දුකට හේතු වෙන කරුණු සම්පූර්ණයෙන්ම නැති කළොත් ඊට පස්සේ නිවන කියන සැපේ විතරක් ඉතුරු වෙනවා. එතෙක් අපිට මේ සසරේ මේ හේතුඵල ධහමට යටත්ව යන්න තියෙන්නේ. ඉතින් අපි මේ හේතුඵල ධහමක් තුල මේ සංසාරේ ගමන් කරද්දී ඒ ගමන් කරන ක්‍රමයට අපි කියනවා ආත්මෙන් ආත්මයට අපි යනවා කියලා. මේ ගමන් කරන ක්‍රමයට මොකද්ද අපි කියන්නේ? ආත්මෙන් ආත්මයට යනවා කියලා. එතකොට මෙතෙක් කල් අපි ආපු ගමනේ අපි කොච්චර ආත්ම ගානක් ගෙව්වාද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ගණන් කරන්න බැරි ආත්ම ගණනාවක් අපි ගෙවලා තියෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ ඉරණම වෙනස් කරන්නයි. ඒ ඉරණම වෙනස් කරලා දෙන්න. කාටද ඒ ඉරණම වෙනස් කරගන්න පුළුවන්? ඒ සඳහා දියුණු වෙච්ච අයට, ඒ සඳහා පිම්බලෙන් දියුණු වෙච්ච අයට විතරක් වෙනස් කරගන්න පුළුවන්. ඒ පිම්බලෙන් දියුණු වෙච්ච නැති අයට පරණ ගමනම යන්න තියෙනවා. ඉතින් මේ ගමන මොනතරම් දීර්ඝද කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආරණ්‍ය වාසී දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා 39ක් වැඩියා. එතන බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ සඟ පිරිසට කියලා දෙන්න ඕන මේ සඟ පිරිස මොන වගේ ගමනක්ද මේ සසරේ ආවේ? මොන වගේ ගමනක් ඇවිල්ලද දැන් මේ මහන වෙලා ඉන්නේ කියලා දෙන්න ඕනේ. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. ඉතින් උන්වහන්සේ වදාලා මහණෙනි මේ දීර්ඝ සසරේ
සත්තු වෙලා ඉපදිච්ච වාරවලදී මෙරුම් කාලා එසේ මෙරුම් කෑමෙන් ගලා ගියේලේ මේ සාගර ජලයට වැඩි කිව්වා. හොරු වෙලා ඉපදිච්ච වාරවලදී දඬුවම් ලැබීමෙන් මෙරුම් කාලා ගලා ගියේ ජලය මේ සාගර ජලයට වැඩි කිව්වා. ඌරු වෙලා කුකුලෝ වෙලා එළුවෝ වෙලා හරක් වෙලා ගලාගෙන ගිය ජලයේ මේ සාගරයට වැඩි කිව්වා. එතකොට මේ විදිහට මේ සාගර ජලයට වඩා අපේ රුධිරය අපි එක එක්කෙනාගේ සාගර ජලයට වඩා ගලා ගියපු අතීතයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෞගේ වියෝවෙන් ඔබ හඬද්දී ගැලූ කඳුළු සාගර ජලයට වැඩි. පියාගේ වියෝවෙන් ඔබ හඬද්දී ගැලූ කඳුළු සාගර ජලයට වැඩි. දරුවන්ගේ වියෝවෙන් ඔබ හඬද්දී ගැලූ කඳුළු සාගර ජලයට වැඩි. සහෝදරයන්ගේ වියෝවෙන් සහෝදරීන්ගේ වියෝවෙන් ගැලූ කඳුළු සාගර ජලයට වැඩි කිව්වා. එහෙනම් අපි මේ අනුන්ගේ දුකේදී නැත්තම් අපිට අපේ ජීවිතයේ මේ කඳුළු හලන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මේ අද ඊයේ අඬ නැඬීමක් නෙවෙයි. බොහෝ කල් මේ සසරේ ආඬ ආඬ ආපු අය නුයින් දේවල් අහිමි වීමෙන් හඬ හඬ ආපු අය. එතකොට ඒ බඳු අපට කලාතුරකින් පහළ වූ මහානීය වස්තුව තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ බුද්ධ ශාසනය තමයි බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ විමුක්තිය ඒවයි නිදහස් විමුක්තිය කියන නිදහස් වීම නිදහස් වීම දේශනා කළේ. ඉතින් මේ නිදහස් වෙන්න ඉස්සර වෙලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඕනම දෙයක. අපි කියමු වාහනයක්, නැත්නම් අපි කියමු එන්ජිමක් වැඩ කරනවා, නොනවත්වා වැඩ කරනවා. නොනවත්වා වැඩ කරනවා නම් එන්ජිම ඒක නවත්ත ගන්න නම් ඒකේ එන්ජිමේ කෑලි ටික අපි අඳුන ගන්න ඕනේ නේද? අසවල් කෑල්ල අසවල් කෑල්ලට උදව් කරනවා. අසවල් කෑල්ල අසවල් කෑල්ලට උදව් කරනවා. අසවල් කෑල්ල යන බුරුල් කළොත් අනිත් එක බුරුල් වෙනවා. අනිත් එක බුරුල් කළොත් ඊළඟ එක බුරුල් වෙනවා කියලා අපි එකක් එකක් ගානේ තේරුම් ගත්තොත් අපිට බැරිද එන්ජිම දිගටම වැඩ කරන එක නවත්ත ගන්න? එදාට පුළුවන් වෙනවා. අපි එන්ජිම ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා. මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? අනේ එන්ජිම නවතිවා. අපි ප්‍රාර්ථනාවෙන් එන්ජිම නවතින්නේ නැහැ. ඇයි හේතුව? එන්ජිම වැඩ කරන්නේ යම් කිසි බලයකින් නම්. ඒ බලයට උදව් වෙන කෑලි ගොඩක් ඒක වැඩ කර කර තියෙනවා නම් ඒක නවතින්නේ කොහොමද? ප්‍රාර්ථනා කළා. මම අනාගතේ ඒ එන්ජිම නවත්තනවා කියලා කිව්වට දැන් ඒ එන්ජිම අපි පවත්වගෙන යනවා නම් ඒක නවත්තන්න බෑ. ඒ හැම කෑල්ලක්ම හරියට අඳුනගත්තු එක්කෙනා ටිකෙන් ටික උත්සාහයෙන් ඒ එන්ජිමේ කෑලි එක එක බුරුල් කරගන්නවා. කලක් යනකොට එන්ජිම හිමෙන් හිමෙන් වැඩ කරලා නැති වෙලා යනවා, නවතිලා යනවා, ආයෙ වැඩ කරන්න බැරි විදියට. ඒ වගේ අපි මේ ජීවිතයේ නැමැති දේ එන්ජිම කෙලවරක් නැති සසරේ කැරකි කැරකි ආපු එකක්. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් බලපාපු දෙයක් ගැන මං ඔබට මේ අද කියා දෙන්න හදන්නේ. ඔන්න අපි හැමෝම මෙතන ඉන්න පුංචි අය, වයසක අය, තරුණ මහලු, අපි හැමෝම මීට කලින් ආත්මික කොයි හරි ඉපදිලා හිටියා.
මේක කලින් ආත්මික කොහරි ඉපදිලා අපි මැරුණා. අපි මැරුණා. මේක කලින් ආත්මික. අපි මැරුණාට පස්සේ දැන් අපි කලින් ආත්මේ කොහෙද හිටියේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. අපි මැරිලා ගියා. කවුරුත් මැරෙනවා වගේ මැරුණා. මැරිලා අපි ඔන්න මේ ආත්මේ මනුස්ස මිනිස් මව කුසක උපන්නා. හැබැයි ඒක අපිට මතක නැහැ. මිනිස් මවසක උපන්න මතක නැහැ. අපි කලින් ආත්මයක මැරුණාම ඒ මැරුණාට පස්සේ වෙන දේ අපිට මේ ආත්මෙත් මිනිස්සු මැරෙනකොට පේනවා. දැන් ඔන්න ගම්මු දැන් කුසල චිත්ත අමාරු විරා රෝහලට ගෙනාවා දිල්ලියේ. ඉතින් මාත් ඉක්මනට මට යාගන්න හදිසි වුණා. මං සෙනසුරාදා තීරණය කළා. මං සෙනසුරාදා මේ වගේ වෙලාවක හවස කතා කළා අපේ අධිකරණ ඇමතිතුමාට. අනේ මට හදිසියක් වෙලා මට ඉක්මනට යන්න ඕනේ. මේ කුසල චිත්ත ලෙඩ වෙලා ඉන්නවා ඉන්දියාවේ. මට ඉක්මනට බලන්න යන්න ඕනේ කියලා මේ කතා කළා. දැන් හෙට ඉරිදා එම්බසි වහලා මට වීසා ගන්න විදියක් නැහැ. ඉතින් එතුමා ඉක්මනට ලංකාවේ ඉන්න ඉන්දියා තානාපතිතුමාට කතා කළා. කතා කළා ඊට පහුවදා ඉරිදා දවසේ එතුමාගේ මේ උදව්ව නිසා වීසා ඔෆිස් එක මං විනිවෙම ඇරලා වීසා අරන් දුන්නා. කියන්නේ ඉරිදා දවසේ වීසා අරන් දීලා එදාම මම පිටත් වුණා. ගිහිල්ලා බලද්දි ඉතින් ලෙඩේ සතුරුදායක මට්ටමේ නෑ ලෙඩක්. දැන් උන ටික ආසනීපි වැඩි වෙවි ගිහිල්ලා අපවත් වුණා. එතකොට කවුරුත් මැරිනවා වගේ මැරුණා. මැරුණම මොකද්ද වුනේ? මොකද්ද චුත වුනේ? විඥානේ. ඒත් කලින් ආත්මේ අපි කොහොම මැරුණා? සමහර විට මිනිස්සු මැරෙද්දි ගංගේ වැටිලා මැරෙනවා. ඔබ දකින්න ඇති, ඔබ හොඳටම දන්නවා, සුනාමි ආපු වෙලාවේ පවුල් පිටින් ගියා වෙච්ච දෙයක් නෑ. ගෙවල් දොරවල් පිටින් හේදිලා ගියා. මේ කකා හිටපු මිනිස්සු හේදිලා ගියා. කුසල චිත්තක ජීවිතේ අපි ටික ටික හරි දැක්කා. මෙහෙම අඩුවෙවි යනවා. එහෙම දකින්න නැතුව සමහරු ට්‍රිප් ගිහිල්ලා වාහන පිටින් මොහොතේ මැරුණා. සමහරුගේ නැව් පිටින් ගිලිනවා මැරෙනවා. අර පෑරලිය කියන හරිය කෝචියක්ම පෙරලිලා ගියා. ඒත් බස් ටික ඔක්කොම ගියා. ඔබට මතක ඇති ඒ කාලේ ගාල්ලි බස් ස්ටෑන්ඩ් එකේ බස් එකක් අයිනේ. මං හිතන්නේ පන්ති ආපු ගෑන් ළමයි වගේ. එකට අත් දෙක අල්ලන් ඉන්නවා දළ පහරට යන්න නොදී. බලාගෙන ඉඳිද්දි ගියා. ආයි ඉතින් මලකඳක්වත් හොයාගන්න නැහැ. එතකොට මේක එහෙම නෙමෙයි. මේක අපි පිරිත් කියනවා කෙලවරක් නැතුව. බෝධි පූජා තියෙනවා, සත්තු නිදහස් කරනවා, භාවනා කර කර පින් දෙනවා. නොඑක ආකාරයට අපි මේ සටනක් කරනවා. කවුරු සමගද? මරණියත් සමග. කුසල චිත්තකේ ජීවිතේ මැරෙන්න යනකොට අසනීප වෙලා නැති වෙනකොට අපි සටනක් කරනවා මේ පැත්තට ඇදලා ගන්න. අපි මේ පැත්තට ඇදලා ගන්න සටනක් කරනකොට මේ පැත්තට ඇදිලා යනවා. ඒ වගේ ඒ කාලෙ සිටම මැරිලා ගියා. ඉතින් අපි මේ සංසාරේ ගඟේ මුහුදේ ගිරිලා මැරුණේ නෑ කියලාද හිතන්නේ? කෙලවරක් නෑ. ඇක්සිඩන්ට් වෙලා නැත්තම් සොර සතුරන්ගේ පාර කෑමට ලක් වෙලා මැරුණේ නෑ කියලාද හිතන්නේ? කෙලවරක් නෑ.
එහෙම මෙරි මෙරි හිටපු අවස්ථාව කොහොමරි අපි කලින් ආතේ මෙරුණා. දැන් ඔනේ මේ ආත්මෙ මං කිව්වා අපිත් එක්ක එකට හිටියක් කුසල චිත්ත නැති වුණා. නැතුනම් මොකද්ද යාගේ චුත උනේ? විඥානේ. මේ කලින් ආත්මෙ අපිත් මෙරුණා. මෙරුණාට පස්සේ අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. ඔන්න ටික දවසක් යද්දී අපි එක්තරා පවුලක පොඩි දරුවෙක් වගේ ඉන්නවා. එයා අපි කොහෙට ඇවිල්ලාද? මානුෂ ලෝකෙට ඇවිල්ලා. එක කතා ජාතක කතාවක තියෙනවා. එක බ්‍රාහ්මණෙක්, ඒ බ්‍රාහ්මණයා දෙවියන්ට සතුටු කරන්න කියලා ඒගොල්ලන්ගේ එළුවෙක්ව බිලි දෙන්න කල්පනා කළා. කළ සේවකයන්ට කිව්වා, මං එළුවෙක් ගෙනාවා, මේ එළුව ගඟට ගිහිල්ලා හොඳට නාවගෙන වරෙන් මේ එළුව අද මං බිලි පූජාවට දෙනවා කියලා ගඟට ගියා. ගිහිල්ලා එළුව හොඳට නැහැව්වා. නාවල එළුව ගොඩට ගත්තාම එළුව එකපාරට හයියෙන් hina වුණා. hina වෙලා ටිකකින් එළුව අඬන්න ගත්තා. එතකොට අර සද්ද දෙකේ වෙනස hina වේ ඇඬිල්ලේ ආඳුන ගත්තා. ආඳුනගෙන ගිහිල්ලා අර බමුණට කිව්වා, හරි වැඩේ අපි එළුව අරන් ගියා නාවන්න, මේ නාවල ගොඩින් තිබ්බා, මේ එළුව hina වුණා. ආයෙ ටිකකින් අඬන්න ගත්තා. මොකද දන්නේ කියලා එහෙනම් අරවරෙන් ඉක්මනට කිව්වා. එළුව ඇදගෙන ආවා. ඇහුවා එළුව, ඇයි උඹ hina වුණේ? ඒ එළුව කතා කළා. කතා කළා කියනවා, මං hina වුණේ ආත්ම 500ක් මරුන් කාපු එක. අද මන් නිදහස් වෙනවා. මේ 500 ආත්මේ කිව්වා. බෙලි කැපුම් කෑව මං 500ක්, ආත්ම 499 බෙලි කැපුම් කෑවා. මේ 500 මම මේකේ නිදහස්. මං ඒ නිසා hina වෙනවා කිව්වා. එයි උඹ ඇඬුවේ කියලා ඇහුවා. මං නිදහස් වුණා. මං නිදහස් වුණා මේකේ. මගේ බෙල්ල කපලා උඹ මේක පටන් ගන්නවා කිව්වා. ඒකට මේ අඬන්නේ කිව්වා. උඹ ගැන තියෙන දුකට. ඒකට එළුව අර බමුණ කියනවා, නෑ 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 මං බිල්ලට දෙන්නේ නෑ උඹව. මං නිදහස් කරනවා. එතකොට එළුව කිව්වා, මට නිදහස් වෙන්න බෑ. අද මගේ ආශි ඉවරයි. මාව බේරන්න බෑ කිව්වා. නෑ නෑ එහෙම බෑ මං බේර ගන්නවා කිව්වා. කියලා ඔක්කොම දැනුම් දුන්නා. මේ එළුවට අත තියන්න එපා. මේළු අපි පරිස්සම් කරන්න ඕනේ. මං අබේදානේ දීලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා බමුණයි ඒ ගෝලියෝ ටිකයි මේ ආපහු ඒගොල්ලන්ගේ ස්ථානෙට පිටත් වෙනවා. දැන් එළුවත් අරගෙන ගල්තලාවක් අයිනේ පොඩි ගල් ගෙඩි තියෙන තැනක තන පඳුරක් කොළ පඳුරක් වැවිලා තිබ්බා. දැන් මරණයෙන් නිදහස් කරපු එළුවා ගිහින් අර ගලට කකුල් දෙක තියලා අර කොල්ල කකා හිටියා. අහස කළු කරලා ගලට හේනියක් වැදුනා. ගල් පතුරක් අර එළුවගේ බෙල්ලට වැදිලා කැපිලා මැරුණා. බලන්න මේ කර්මය. ඒ කියන්නේ එළුවා විස්තර කළා. කලින් ආත්මක යාළුවෙක් ගෙදර ආවා. ගෙදර හිටි පෙළුවා යාළුවන්ට පාටියක් දෙන්න එළුව මැරුවා. ඒ මරලා තින්නේ ආත්ම 500කට කලින්. 500 ආත්මයක් මැරෙන්න වුණා. කර්මයේ ස්වභාවය තමයි විපාක දෙනකන් ඒ කර්ම විපාක ඉවර වෙනකන් ඒක පස්සෙන් එනවා. ඉතින් අපි මේ ඉන්නේ ඒ කර්ම විපාකයේ දිනලද කර්ම විපාකයට යටත්වද? යටත්ව ඉන්නේ. ඉතින් අපි කලින් ආත්මෙ මැරිලා අපේ විඥානේ චුත වුණා. විඥානය චුත වෙන්න බලපාන කරුණු තියෙනවා. විඥානයක් චුත වෙන්නේ ඒ විඥානය බීජයක් හැටියට තිබ්බොත් විතරයි.
බීජයක් කියන්නේ පැලවෙන දෙයක්. විඥානයේ බීජයක් හැදෙන්නේ නැත්නම් ඒ විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනවා රහතන් වහන්සේලාගේ. එතකොට අපි ඒකට කියනවා පිරිනිවන් පෑවා කියලා. දුක ඉවරයි. දැන් අපේ ජීවිතේ කලින් ආත්මය අපි මරිච්චාම මරුණාම අපේ විඥානය චුත වුණා. චුත වුණේ කුමක් හැටියටද? බීජයක් හැටියට චුත වුණේ. බීජයක ස්වභාවය මොකද්ද? පැලවෙනවා. අපි කලින් ආත්ම විඥානයේ බීජය පැලවෙන්නේ කොහේද? රැස් කරපු කර්මයට අනුව. ඒකට කියනවා කම්මං කෙත්තං. කර්මය තමයි කුඹුර. ඉතින් ඒක පේන ඇස් දෙකට පේන කුඹුරක් නෙමෙයි. ක්‍රියාවෙන් උපදින කුඹුර. එතකොට මේ කම්මං කෙත්තං. ඉතින් අපි කලින් ආත්මේ යම් හොදක් කළා නම් ඒ හොඳට සරිලන. යම් නරකක් කරා නම් නරකට සරිලන කුඹුරක් හැදි හැදි තියෙනවා. එහෙම පරිසරයක තිබිච්ච විඥානය තමයි චුත වුනේ. චුත වෙලා මව කුසට ආවා. එතන කලින් ආතු මැරිලා මේ විඥානේ මව කුසට ආවා. එතන මේ විඥානේ මව කුසට ගේන්න ලීඩ් කරේ. විඥානේ තල්ලු කළේ. විඥානේ යෙදෙව්වේ කවුද? කර්මය. කර්මය තමයි විඥානේ යෙදවන්නේ. එතකොට ඒ විඥානේ මේ මව කුසට ඇවිල්ලා ඔන්න මව කුසේදී තමයි ඔන්න ඇස කන නාසය දිවකය මනස හැදෙන්නේ. මව කුසේ ඇස කන නාසය දිවකය මනස හැදිනවා. හැදිලා ඔන්න බබා උපදිනවා. හැම බබෙක්ම මිනිස්සය. එහෙමයි. දැන් අපේ බැරි වෙලාවත් ඒ චුත වෙන විඥානේ මව කුසකට නොයා සත්‍යකුගේ මව කුසකට ගියා නම් මොකද්ද වෙන්නේ? ගවයෙකුගේ මව කුසකට ගියා නම් බිහි වෙන්නේ කවුද? ගව පැටියෙක්. එළුවෙකුගේ මව කුසකට ගියා නම් බිහි වෙන්නේ කවුද? එළු පැටියෙක්. අස්සෙකුගේ මව කුසකට ගියා නම් බිහි වෙන්නේ කවුද? අස්ස පැටියෙක්. බැල්ලියෙකුගේ මව කුසකට ගියා නම් බිහි වෙන්නේ කවුද? බල්පැටියෙක්. පූසෙකුගේ මව කුසකට ගියා නම් බිහි වෙන්නේ පූස් පැටියෙක්. අපේ වාසනාවට ඒ කිව්වේ පෙර ආත්මේ කරන ලද පින් බලයට වාසනාව කිව්වේ. අපේ වාසනාවට ඒ වගේ තැනකට ගියේ නැහැ. මව කුසකට නොගිහින් අපි කිමු බිත්තරයක් අස්සේ මව කුසකට යනවා. බිත්තර හැදෙන තැනකට කිකිලීකුගේ කුසකට රිංගුවා නම් මේ විඥානේ එනඟ උපදින්නේ කවුද? කුකුල් පැටිය. කපුටෙකුගේ කුසකට රිංගුවා නම් උපදින්නේ කවුද? කපුටු පැටිය. සර්පයෙකුගේ කුසකට රිංගුවා නම් උපදින්නේ කවුද? සර්ප පැටියෙක්. අපේ වාසනාවට වාසනාව කිය මොකද්ද? පෙර ආත්මේ කරපු පින් බලයට විඥානේ එහෙම තැනකට ගියේ නැහැ. මේ ආත්මේ ගියේ නැහැ. එතකොට ඒකත් නැතුව අපේ ඒ චුත වෙච්ච විඥානේ කර්මානුරූපව ඕපපාතිකව පරිවර්තනය වුණා නම් භූත ස්වභාවයකට ප්‍රේත ස්වභාවයකට ගැලවෙන්න බෑ. අපිට ඒක උනේත් නෑ. ඒ චුත මෙත් විඥාණය කර්මය ගෙනියන්නේ විඥාණය යහට මෙහාට. ඒ චුත මෙත් විඥාණය නිරේට ගියා නම් අපි මෙලහට කොහේද? නිරේ.
අපිට යනතුරු වුණෙත් නැහැ. එදවිට කුමක්දෝ පිනකට අපි මනුස්ස ලෝකෙට අපිව ගෙනාවා. කවුද ගෙනාවේ? පෙර ආත්මී කරපු පින් බලයට අනුව හැදිච්ච විඥානය. විඥානය කුමක් විදිහට හැදුනේ? පින් බලයට අනුව හැදිච්ච විඥානය. පින් බලයට හැදිච්ච විඥානය මව කුසකට ඇවිල්ලා දැන් ඉතින් ළමයා වෙලා ඔන්න දැන් අපි හැදුනා. දැන් ළමයා වෙලා අපි හැදුනාම අර පින් බලෙන් මව කුසේ පිළිසිඳගත් විඥානේ ක්‍රියාකාරීත්වය නොසිඳී තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය නැති වෙලා නැහැ. නොසිඳී තියෙනවා, විනාශ වෙවි තියෙනවා. ඉතින් අපි ළමයා කාලෙත් ඒක තිබ්බා. නමුත් අපි දන්නේ නැහැ මේ විඥානේ තමයි උපතක් කරා ගෙනියන්න බීජයක ස්වභාවයෙන් හැදි තියෙන්නේ කියලා. බීජයක ස්වභාවය මොකද්ද? පැලවෙනවා. පැලවුණාම මොකක්ද දැන් අපි ගත්තොත්? අඹඇටයක්. අඹඇටේ පොළවේ හිටවුණා. එතකොට මොකක්ද හැදෙන්නේ? අඹ ගහ. අපි හිටවුණා කොහොඹ ඇටයක්. එතකොට මොකක්ද හැදෙන්නේ? කොහොඹ ගහක්. අපි හිටවුණා පොල් ගෙඩියක්. මොකක්ද දෙන්නේ? පොල් පැලයක්. විඤ්ඤාණය මව කුසේ පැලවුණා. ඔන්න ගහ හැදුණා. ගහ මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයෙන් යුක්ත දේ. ඊට පස්සේ අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි මේක කියා දෙන්න කෙනෙක් නැහැ. අපි පොඩි කාලේ අම්මා තාත්තා ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඒගොල්ලොත් එක්ක ගෙදර තියෙන දයක් කාලා බීලා ඉස්කෝලේ ගිහිල්ලා අකුරු ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකට අපිට මේ ඇහැට පේන දේවල් අපි දකිනවා. අර මව කුසේ පිළිසෙගත්තු විඥාණය දැන් වැඩ කරනවා මේ හැම තැනම. කොහෙද වැඩ කරන්නේ? ඇහිත් වැඩ කරනවා. ඊළඟට කණිත් වැඩ කරනවා. නාසීත් වැඩ කරනවා. දිවිත් වැඩ කරනවා. කයෙත් වැඩ කරනවා. සිතෙත් වැඩ කරනවා. එදා යම් දවසක අපි චුත වුණා, චුත වෙලා මව කුසේ පිළිසිඳ ගත්ත දවස් ඉඳලා වැඩ කරනවා. නවතින්නේ නැහැ. ඇංජිම වැඩ. ඇංජිම වැඩ කරනවා. දැන් ඔන්න ඇහෙන් රූප දකිද්දිත් විඥානේ වැඩ කරනවා. මොන විඥානේද වැඩ කරන්නේ? අපි උපතට ගෙන ආපු විඥානේ. කණින් ශබ්ද හදිත් විඥානේ වැඩ කරනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දිත් විඥානේ වැඩ කරනවා. දිවෙන් රස විඳිද්දිත් විඥානේ වැඩ කරනවා. කයෙන් පහස ලබද්දිත් විඥානේ වැඩ කරනවා. මනසින් අරමුණු ගනිද්දි විඥානේ වැඩ කරනවා. ඇහැරගෙන ඉඳෙද්දි වැඩ කරනවා. නිින්දෙද්දි වැඩ කරනවා. ඇන්ජිම නවතින්නේ නැහැ. පැහැදිලිද කියපුව එක? ඒ වැඩ කරන විඥානේ කුමක ස්වභාවයෙන්ද තියෙන්නේ? බීජයක ස්වභාවය. පැලවෙන දෙයක ස්වභාවය. ඒ පැලවෙන්න සාරය ගන්නේ සාරවත් බීජයක් ඒක. ඒ බීජය නේ මව කුසේ ඉපදිලා ඔන්න ගහ හැදුනනේ. දැන් මේ ගහ අපි එක එක කියනවා. මේ විඥාණයෙන් හටගත්තු ගහ මේ. දැන් ගහෙන් මොනවද කරන්නේ? ආයමත් බීජ උපද්දවනවා. ගහෙන් මොකද්ද කරන්නේ? ආයමත් බීජ උපද්දවනවා. ඇහෙන් බීජ උපද්දවනවා. කණෙන් බීජ උපද්දවනවා. නාසින් බීජ උපද්දවනවා. දිවෙන් බීජ උපද්දවනවා. කයෙන් බීජ උපද්දවනවා. මනසින් බීජ උපද්දවනවා. නවත්තන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නවත්තන්න බෑ. එතකොට මේ බීජ උපද්දන ස්වභාවය තියෙන්නේ දැන් ඇසේ බීජය උපදුනාට බීජ උපද්දන ස්වභාවය ලීඩ් කරන්නේ ඇස නෙමෙයි. බීජ උපද්දන ස්වභාවය කනේ තිබ්බට බීජ උපද්දන ස්වභාවයට ලීඩ් කරන්නේ කන නෙමෙයි. නාසය නෙමෙයි. ජීව කය මනස නෙමෙයි. ඒක ලීඩ් කරන්නේ චේතනාව. ක්‍රියාව. කර්මය. එතකොට අපි ඇහෙන් රූපයක් දැකලා අපි ගත්තොත් බුදු කෙනෙක් දකිනවා. ධර්මයක් දකිනවා. බෝධියක් චෛත්‍යයක් දකිනවා. දැකලා සිත පහන් කරගන්නවා. එතකොට බීජයේ ලස්සන වෙලා හැදෙනවා. අපි එහෙම නැත්තම්
අපි හිත නපුරු කරගන්නවා. එතන බීජේ නපුරු විදිහට හැදෙනවා. අපි දුෂ්ට කරගන්නවා. බීජේ දුෂ්ට විදිහට හැදෙනවා. එතන චේතනා පහල කළා ඔන්න හිත නපුරු කරගන්නවා. එතකොට බීජේ නපුරු විදිහට හැදෙනවා. එහෙම නැත්නම් අපි වචනේ නපුරු කරගන්නවා. වචනේ නපුරු කරගත්තාම බීජය නපුරු විදිහට හැදෙනවා. ක්‍රියාව නපුරු කරගන්නවා. දැන් බලන්න, දැන් මෙහෙම හිතනකට තේරෙනවා ඇති මනුස්ස ලෝකේ මිනිස්සු යන්නේ කොහෙද කියලා. ඉහළ ඉඳලා පහළටම යන්නේ අපායයි. බුද්ධ ශාසනයේට බොහෝම පුංචි පිරිසක් බුද්ධිමත් පිරිසක් බේරගන්නේ. එතකොට දැන් අපි මෙහෙම තේරුම් ගමු, මේක නිකම්ම නිකන් අහනවා නෙමෙයි. ඔබ මේක දරා ගන්න. මේ කියන එක දරා ගන්න කොහොමද? මේ බීජය විඥානයේ අපේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්නේ කුමක ස්වභාවයෙන්ද? බීජයක ස්වභාවයෙන් විඥානේ හටගන්නවා. එතකොට ඒ විඥානේ බීජයක ස්වභාවයෙන් හටගන්න විඥානේ වෙනස් වෙන්නේ කුමකින්ද? වෙනස් වෙන්නේ කර්මෙන්. කර්මෙන් වෙනස් වෙන්න නරක පැත්තට උදව් වෙන දේවල් තියෙනවා. ඒකට කියන්නේ නීවරණ කියලා. රාගය උදව් දෙන්නේ බීජේ නරක පැත්තට හැදෙන්නයි. ද්වේෂය උදව් දෙන්නේ බීජය නරක පැත්තට හැරෙන්නයි. ඊළඟට උද්දච්චය. උද්දච්චය කියන්නේ හිතේ විසිරීම. මේ විසිරීමත් එක්ක තමයි රාගය තියෙන්නේ. විසිරීමත් එක්ක තමයි ද්වේෂය තියෙන්නේ. මෝහය තියෙන්නේ. උද්දච්චය උදව් වෙන්නේ බීජේ නරක පැත්තට හරවලා දෙන්න. එතකොට සැකේ, විචිකිච්ඡා මේ ඔක්කොම උදව් කරන්නේ කුකුස් කිරීම, යහපතට නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, පාපය, නපුරුකම, බිහිසුණු තැන කියලා කියනවා නම් ඒ පංච නීවරණ වලට කියන්නේ කිව්වා. හයි, දැන් මේවා අපේ ජීවිතය තුළ අරගෙන නැද්ද? බලපවත්වන්නේ නැද්ද? බලපවත්වනවා. එතකොට මේවා මැඩගෙන තමයි අපිට හොඳ දේ උපද්දවන්න තියෙන්නේ. රාගේ මැඩගෙන හොඳ දේ උපද්දවන්න තියෙන්නේ. ද්වේෂේ මැඩගෙන හොඳ දේ උපද්දවන්න තියෙන්නේ. හිත කලබල කරගන්න නැතුව හොඳ දේ උපද්දව ගන්න තියෙන්නේ. දැන් බලන්න, හිතලා සමහර උසාවිවල නැත්තම් ඔය හිරගෙදර හිරබත් කන අයගේ ජීවිත කතන්දර අහන්න බලන්න. වැඩිපුර ඒගොල්ලෝ ක්ෂණික කෝපේ. ඇයි මේ ක්ෂණික කෝපේ කියන්නේ? මොකද්ද? සිත කලබල වීම, උද්දච්චයටපත් වීම. සිත කලබල වෙච්ච ගමන් අර හිතේ අර හොඳ පැත්තට යන්න තියෙන හැකියාව නැතු යනවා. ඒ වගේ ස්වභාවයකට හිතපත් වුනාම අර විඥාණයත් එකතු වෙනවා ඒකට. එතකොට යා කයින් යමක් කරනවා, හිතින් යමක් කරනවද, වචනෙන් යමක් කියනවද, ඒ සියල්ලම මොකිටද වැටෙන්නේ? කර්ම විපාකයේ පොකට් එකට යනවා. ඊට පස්සේ ඒකට අනුව විඥාණය වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට පස්සේ විඥාණය අපිට ප්‍රාර්ථනාවකින් ඒක හදන්න බෑ. ඒක හදන්න නම් ඊ වෙනස් වෙච්ච ඒ රටාවෙන්ම වෙනස් කරන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සම්මා දිට්ඨි ගත්තා, සම්මා සංකල්ප ගත්තා, සම්මා වාචා ගත්තා, සම්මා කම්මන්ත ගත්තා, සම්මා ආජීව ගත්තා, වායාම ගත්තා, සති ගත්තා, සමාධි ගත්තා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගයකින්ම විස්තර කරන්නේ ක්‍රියාත්මක දෙයක්ද පැතුමක්ද? පැතුමක් නෑ, ක්‍රියාත්මක දෙයක්. ඒ ක්‍රියාත්මක දෙයක් තුළ විතරයි විඥානයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ, ප්‍රාර්ථනාවකින් නෙමෙයි. හැබැයි පැතුමකින් කරන්න පුළුවන්. පැතුමක් කියන්නේ සමහරට මානසික ක්‍රියාකාරීත්වයක්. ඒකින් කරන්න පුළුවන් එකට එකතු වෙන දේ අනුව
දැන් අපි ගම්මු මේ කර්ම විපාක හැදෙන ස්වභාවය. ඔබ දන්නවා ගයාවේ, ගයා බුද්ධ ගයාවට කෙට්ටුව කිලෝමීටර් 10යි. ගයාවේ ගෙදරකට ඒ කියන්නේ ඒ රටේ තියෙන ප්‍රවේණි දාස කියලා එකක්. ප්‍රවේණි දාස කියන්නේ තාත්තයි අම්මයි දාස නම් ළමයෙක් උපන්න ළමයාත් දාස. එතන කෙල්ලෙක් උපන්නා. ඒ කෙල්ලත් ඒ ගෙදරට වැඩට ගියා. ටික ටික පුරුදු වුණාම අර ගෙදර නෝනට මේ කෙල්ලෝ පෙන්වන්න බෑ. මේ කෙල්ලට හැමදාම ගහනවා. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් ගහනවා. නිකන් දැක්කත් ගහනවා. නිකන් පෙවුනත් ටොක්කක් යන යනවා. එතකොට දැන් මේ කෙල්ල දැන් තරුණ වයසට පත් වෙච්ච ගෑණු ළමයි. දැන් මම කල්පනා කළා මම මේ ගුටි කකා ඉන්නවා ගහන්නෙම කොණ්ඩෙන් ඇදලා. කෙල්ල දවසක් ගිහිල්ලා කොණ්ඩේ කපන් ආවා. හිස් කොණ්ඩේ කපන් කියන්නේ හිස බූගාගෙන ආවා. කොණ්ඩේ නෑ. දැන් ගහන්න දෙයක් නෑ. දැන් කොණ්ඩෙන් අල්ලගෙන ගැහුවේ. ඊට පස්සේ නෝනා මොකද කළේ? බෙල්ල ලණුවක් ගැට ගැහුවා. දැන් බෙල්ල ලණුවක් ගැට ලණුවෙන් ඇදලා ගහනවා. ගහනකොට දැන් ඔබ හිතන්නේ එහෙම දේවල් අදටත් මේ ලෝකේ නැද්ද? අදත් මේ ගෙවල් ලස්සේ තියෙනවා මේ ප්‍රශ්න. පිටට පේන්නේ නැති වුණාට ගෙවල් ලස්සේ තියෙනවා. මේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ කෙල්ල කල්පනා කළා මට වැඩක් නැහැ දැන් ජීවත් වෙලා මම මැරෙනවා කියලා. දවසක් වතුර ගේන්න යන විදියට ගිහිල්ලා කඹයක් කලියස්සේ දාගෙන ගියා. ගින් ගහේ ගහට නැගලා කඹේ ගැට ගැහුවා. ගැට ගහලා කඹේ පාත් කළා. බෙල්ලට දාගන්න වටපිට බැලුවා. බලද්දි බුදුරජාණන් වහන්සේ ඉන්නවා යහපැත්තේ ගහ යට වාඩි වෙලා. කිව් රජමාලා මෙහෙන්න කිව්වා. ළඟට ගියා. වන්දනා කළා. ධර්මයේ කිව්වා. සෝතාපන්න වුණා. ඉතින් අඳුනගත්තා තමන්ගේ මේ විඥාණයයි කර්මයයි මේ ස්වභාවය. අඳුනගෙන ආපහු සිනහ වෙවි ගෙදර ගියා. ඒක කෙල්ලේ මොකද උඹාද මේ අමුතු සතුටක්? කොහොමයි මට භාග්‍යතුන් වහන්සේ හම්බ වුණා. මම මෙන්න මෙහෙම කාරණයකට ගියේ බෙල්ල වල දාගන්න. මට මෙහෙම දැන් අවබෝධ වුණා මට මේ ජීවිතේ මොකද්ද කියලා. මේකට මූණ දෙන වෙර මම දැන් මේකෙන් පැනලා යන්නේ නැහැ කිව්වා. අනේ මටත් හොඳයි. උන්නාසි මොන ගැහෙන්නේ නැත්නම් ගිහිල්ලා ආරාධනා කරපන් කිව්වා. ආරාධනා කළා. බුදුරජාන් වහන්සේ වැඩියා. ඒ නෝනට ධර්මයේ කිව්වා. නෝනා සුවම් පලිටපත් වුණා. ඊට පස්සේ ඇහුවා බුදුරජාන් වහන්සේ එදිනට කියනවා ඔබ දන්නවද මේ ප්‍රශ්නේ? දැන් 16 වසරෙන් කෙල්ල ඉන්නවා. අයව කෙල්ලෙන් රාජ්‍යමාලා මේ ආත්මේ මේ ගුටි කන හේතුව දන්නවද කියලා ඇහුවා. නෑ කිව්වා. කලින් ආත්මේ රාජ්‍යමාලාට කියන රාජ්‍යමාලා ඔබයි නෝනා. නෝනා පෙන්ලා කිව්වා මේ 16 කලින් ආත්මේ 16 මේ ආත්මේ නෝනා. කලින් ආත්මේ නෝනා මේ ආත්මේ 16. කලින් ආත්මේ නෝනට කියන කලින් ආත්මේ ඔබ ගුටි කද්දි ගුටි කද්දි ගුටි කද්දි දවස ගන්න කිව්ව. කල්පනා කළේ මෙහෙමයි මට දීපු දුක ඔබට ලැබේවා. මම කරනවා කියලා නෙමෙයි කිව්වේ. මට දීපු දුක නුඹට ලැබේවා කිව්වා. ඒ කර්මේ ඒ පැතුම කිව්වා මේ ගෙනාවේ. අද නැද්ද මිනිස්සු කොච්චරත් මට මේ දුක දීපු එක කවදා හරි වාට සහ ගන්න ඕන කී කී හිතනයි නැද්ද මිනිස්සු? ඒ මොනවද? තමන්ට මොන ගහෙන්ද කොක්ක? ආයේ මොන ගහෙන්ද කොකු ගහ ගන්නවා? එහෙම අතාරින්න දක්ෂ නැහැ. ආයේ මොන ගහෙන්ද කොක්ක ගහ ගන්නවා? එතකොට මේක කළලා දෙන්නේ කවුද? මේ විඥානයයි කර්මයයි එකතු වෙලා. විඥානයයි කර්මයයි එකතු වෙලා කරලා දෙන්නේ. ඉතින් මෙහෙම යන ලෝකෙක විඥානීය ක්‍රියාකාරීත්වය ස්වාධීන නම් ඒ කියන්නේ එක දෙවි කෙනෙකුට යටත් වෙච්ච එකක් නෙමෙයි නම් ඒක වෙන කෙනෙකුගේ ප්‍රාර්ථනාවකට යටත් වෙලා නැත්නම් ඒක හේතු වලින් වෙනස් වෙවි යන එකක් නම් වෙනස් වෙන්න තියෙන්නේ මොකද්ද?
ඒ කියන්නේ දෙවි කෙනෙකුගේ බලය පවත්වන්න බැරි නම් වෙන කෙනෙකුට දුරින් ඉඳලා මෙහෙවන්නත් බැරි නම් හේතු වෙන්නම් වෙනස් වෙන්නේ වෙනස් කරන්න තියෙන්නේ මොකද්ද හේතුමයි ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය හරි පැහැදිලි අපි පැහැදිලිව කතා කරනවා නම් පැහැදිලි එතකොට වෙනස් කරන්න තියෙන්නේ මොකද්ද හේතුව ඒ හේතු නපුරුහි විඥානේ නරක පැත්තට හැරි හැරි යන හේතු ටික වෙනස් කරගත්තොත් ඒ විඥානේ හොඳ පැත්තට හැරෙනවා සම්පූර්ණයෙන්ම හොඳ පැත්තට හැරෙන්න ගන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච දවසටයි එතෙක් අපි සැලකිල්ලෙන් හිතාමතාම කරන්න ඕනේ ඒ තමයි ගුණධර්ම මොකෙන්ද විඥානේ හොඳ පැත්තට හැරෙන්නේ ගුණධර්ම වලින් වෙන කිසි දෙයකින් නෙමෙයි එතකොට ලෝභකම හිතේ ඇති වුණොත් විඥානේ හොඳ පැත්තට හැරෙන්නේ නරක පැත්තට හැරෙන්නේ දේශී හිතේ ඇති වුණොත් නරක පැත්තට හැරෙන්නේ මෝහයේ ඇති වුණොත් නරක පැත්තට හැරෙන්නේ ඉරිසියාව හටගත්තොත් නරක පැත්තට හැරෙන්නේ පලිගැනීම හටගත්තොත් නරක පැත්තට හැරෙන්නේ ඒ අර බුදුරජාණන් වහන්සේ කෙලෙස් කියලා පෙන්නපු හැම එකකින්ම කරන්නේ ඊට අනුකූලව නරක විපාකයකට විඥානේ හැදෙනවා. හොඳයි කියලා කියපු පැත්ත පුරුදු කළොත් ඊට අනුකූලව හොඳ පැත්තට විඥානේ හැදෙනවා. එතකොට විඥානේ තනි ක්‍රම හොඳ පැත්තට හැරෙන්න පටන් ගන්න සෝවාන් වීමෙන්. සකදාගාම වීමෙන්. අනාගාම වුණාට පස්සේ විඥානේ කර්ම විපාක දෙන ස්වභාවය කාම ලෝකෙට නැහැ. ඊර්වස සුද්ධාවාසේ රහත් උනොත් ඒ කියන්නේ සියලු කෙලෙස් ප්‍රහාණය වුණොත් විඥානී බීජ ස්වභාවය නැතු යනවා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ගැන කියන්නේ මොකද්ද? කීනම් පුරාණක් පරණ කර්ම නැති වුණා. නවන් නැති සම්බවං අලුතෙන් කර්ම හටගන්නේ නැහැ. විරත් චිත්ත ආයතිකේ බවස්මින් ආයේ උපතක් කර යන්නේ ඇලීමක් නැහැ. තේ කීන බීජ. ඒ අයගේ විඥාන බීජේ නැහැ. අවිරුල්ලි ඡන්ද තෘෂ්ණා මුලිම උදුරල දාලා නිබ්බන්ති දීරා උන්වහන්සේලා නිවිල යන්නේ පහන නිවිල යනවා වගේ. ඒ පහන ආයේ පතු වෙන්නේ නැහැ. නිවිලම යනවා. එතකොට එතෙක් අපට පිහිට පිණිස පවතින්නේ කුමක්ද? හොඳ හේතු. හොඳ ගුණධර්ම. යහපත් දේවල්. කලින් ආත්මේ පුරුදු වෙච්චා ඉන්නවා හොඳ ගුණධර්ම. එතකොට යාට මේ ආත්මේ ගුණධර්ම වලට ලීසි. කලින් ආත්මේ ගුණධර්ම අමාරුවෙන් පුරුදු කරපුවා ඉන්නවා. එතකොට මේ ආත්මේ ගුණධර්ම වලට වඩා අමාරුවෙන් නරක එන්න පුළුවන්. ලීසියෙන් නරක එන්න පුළුවන්. එතකොට යා අමාරුවෙන් ගුණධර්ම පුරුදු කරන්න ඕනේ. කලින් ආත්මේ ගුණධර්ම ගොඩක් පුරුදු කරපු අයට මේ ආත්මේ ගුණධර්ම පුරුදු කරන්න ලීසි. එතකොට මේ විඥාණය නම් හොඳ පැත්තට හැරුණොත් අපිට වාසිය තියෙන්නේ. එහෙනම් අපි විඥාණය හොඳ පැත්තට හරව ගන්න නම් මොනවද කරන්න තියෙන්නේ? පුණ්‍ය කර්ම. කුසල කර්ම. කයින් වචනෙන් සිතෙන්. පුණ්‍ය කර්ම කුසල කර්ම. කයින් වචනෙන් සිතෙන්. එතකොට දැන් බලන්න හිතලා තමාගේ විනිශ්චයකාරය කවුද? තමාගේම ක්‍රියාව. තමාගේ විනිශ්චය දෙන්නේ තමන්ගේ ජීවිතයේ අන්තිම විනිශ්චය දෙන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. තමන්ගේම ක්‍රියාව. එතකොට දැන් බලන්න හිතලා දැන් මට ඕන උනේ මේ ඔක්කොම විස්තරේ කියන්න එක දෙයකට. මේට අවුරුදු 10කට 11කට විතර කලින් එක තරුණ භික්ෂුවක් මගේ ළඟට ආවා. ඒ සුමංගල කියන තරුණ භික්ෂුව. එතන මාත් එක්ක කතා කරලා කිව්වා. ඒ ධර්මයට ඇවිල්ලා තියෙන්නේ මෙයා ගිහින් තිනවා ඉංග්‍රීසි පන්තියකට. ඉංග්‍රීසි පන්තියේ ඉංග්‍රීසි ගුරුවරයා එයාත් දැන් මහනලා ඉන්නේ අපි ළඟ. ගුරුවරයා මේ
තමන්ගේ ඉංග්‍රීසි පන්තියට ආපු ස්වාමින් වහන්සේට පොතක් දුන්නා. ඔබ වහන්සේ මේක පොඩ්ඩක් කියවලා බලන්න, හොඳ බණ පොතක් කියලා. මගේ පොතක් දීපගම මේ තරුණ භික්ෂුව, ඒතර අවුරුදු 20ක් විතර වයස තරුණ භික්ෂුව මේක කියෙව්වා. කියෝලා කෙලිම මාව හොයාගෙන ආවා. දැන් බලන්න, අර හොඳ දැක්ක ගමන් හොඳ කරා එන හැටි ඇවිල්ලා, ඉතින් මං කව මෙහෙමයි, ඉතින් අපි ළඟ අලුතින් පැවිදි වෙන්න එනවා, අපි ක්‍රමේ එහෙමයි කියලා කිව්වා. හා කිව්වා. ඊරෝසේ මහාන කළාම මම නම දැම්මා කුසලචිත්ත කියලා. ඒ කාලේ බොහොම කීකරු ඉන්නවා. ඔය කාලේ මුල් කාලේ අපි පටන් ගත්ත සංගරාවන් බෝධි ඥාන කියලා. ඉතින් මං කුසලචිත්තකින් ඇහුවා, ආයුතුන් මේ සංගරාව පොඩ්ඩක් කරන්න පුළුවන්ද කියලා. හා කිව්වා. අර කියන්නේ ಗುಣධර්ම තියෙන එක්කෙනා එකට එක කතා කරන්නේ. ඒකෙන් තමයි මං අල්ලන්නේ මෙයාට ಗುಣධර්ම තියෙනවා කියලා. මම කිව්වහම එකක් කියන දේ කරනවා. ඒ ಗುಣධර්ම තියෙන එක්කෙනාගේ ලක්ෂණයක්. ಗುಣධර්ම නැති එක්කෙනාට එකක් කිව්වොත් 10ක් මට කියනවා. හරි අමාරුයි එතකොට පරිමහන්න. ಗುಣධර්ම තියෙන එක්කෙනා හඳුනගන්න ලේසි. ඒ කියන්නේ මේ තමන් ආශ කරන දේවල් ඉල්ලන්නේ නැහැ. මං කියන දේ කරනවා. මට අරක දෙන්න, මට මේක දෙන්න කිකි ඉල්ලන්නේ නැහැ. ඉතින් මං එයාට කිව්වා, ආයුබෝවන් මේක කරන්න. ඊට පස්සේ කිව්වා, මං කිව්වා ආයුබෝවන් පිරිවෙන් කියපු එකේදී පාලි ටිකක් දන්නවද? පාලිත් දන්නවා කිව්වා. මං කිව්වා එහෙනම් පන්තියකුත් දාන්න මේ කට්ටියට කියලා. ඉතින් පාලිත් උගන්වනවා. ඔය අතරේ මටත් ඉතින් සංසාරේ ඕගොල්ලන්ට වගේම මටත් කර්ම විපාක හම්බ වෙනවා සංසාරේදී. මට නොයේ කර්ම විපාක ඇවිල්ලා පල දීලා මම මෙහෙන් ගියා ඉන්දියාවට. ඉන්දියාවට ගිහිල්ලා මම කල්පනා කළා මේ නිදහසින් තැනක් හදාගන්න ඕනේ කියලා. දැන් මම තැනක් හොයනවා. ඔය හොයනකොට දැන් ওই නේරංජරා ගඟ පැත්තට ගියාම ලুকু අඹගස් දෙකක් තියෙන පොඩි තීරුවක් දැක්කා. දැකලා මම අඹගහකට අත තියලා කිව්වා, අනි මේ ගහ දෙවියෙක්වත් ඉන්නවනම් මට මෙතන ෂෝක් තැනක්, මට නිදහසේ ඉන්න, මට මේක ලබා ගන්න තියෙන හොඳයි, මට උදව් කරන්න කියලා අත අඹ ගහට අත තියලා කිව්වා. කොහොම හරි කර කියලා විඩං කැල්ල ගත්තා. අරගෙන ඊටසේ පොඩියට කුටියක් හදාගෙන මං ඉතින් ඔතන ඉන්න පුරුදු වෙච්ච දවස්වල බුද්ධගය වඳින්න ඉන්න මිනිස්සු දැන් ඔහි වැඳගෙන යනවා. සමහරුන්ට ඉතින් වන්දනා කරන්න ලැබෙනවා. මම බුණ ඉතින් ලස්සනට වන්දනාත් කරන බණ ටිකක් පුළුවන් නම් කියන්න කොච්චර හොඳද කියලා. ඒ කාලේ බුද්ධගයාව බාරව හිටියේ පැලවත්ති සීවලී කියන හාමුදුරුවෝ. උන්වහන්සේ මගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නම බවට අපි දැක්ක ගමන් අපි හිතවත් වුණා. මං හිතන්නේ ඉත පෙර එකක් වෙන්නේ ඇති. දැන් උන්වහන්සේ තමයි මහබෝධි සමාගමේ මහලේක. උන්වහන්සේට මං කිව්වා මෙහිමයි, මේ මමත් කැමති ස්වාමිනාත් කවුරු හරි එවන්න මේ මිනිස්සු හොඳට වන්දනා කරලා පිනක් රැස් වෙනවන කියලා. ඉතින් මං දවසක් තෝම හිතේ තිබුණා පොල් ගහ වෙලා ආවා ඉන්දියාව ඉඳලා. එල කතා කර ඉඳින් මෙන්න මේ කුසල චිත්ත පාරේ ඉස්සරහ එනවා. දැක්ක ගමන් මං හිතුවා මෙයා හොඳයි කියලා හිතුවා. ඉතල මං අඬ ගහලා ඇව්වා, මේ ආයතන කැමතිද ගිහිල්ලා මේ බුද්ධ ගයාවේ ගිහිල්ලා මිනිසුන්ට පොඩ්ඩක් වන්දනාමාන කරන්න? ධර්මපාලතුමා ඉතින් බලාපොරොත්තු වුණත් ඒ වගේ දෙයක් මිනිසුන්ගේ ශ්‍රද්ධාව ඇති කරන එකනේ හොඳයිනේ කියලා. ඊට පස්සේ භාය කිව්වා, මම මේ කුසලජීත් ඉස්පිතාලෙන්දී දැනගත්තේ එහෙම කළා මේ මාළබේට ඇවිල්ලා තියෙනවා ධර්මපාලතුමාගේ පොතකුත් අතේ තියාගෙන වීසා ගන්න. ලොකු සම්මානන්තේ මට ඉන්දියාවට යන්න කිව්වා. මම ගිහින් එහි ධර්මයේ පතුරවනවා කියලා. ඊට පස්සේ ඔන්න ඉන්දියාවට බුද්ධගයාවට කුසලචිත්ත ගියා. හරි කැපවීම කළා. කොහොමද කැපවීම? දැන් ඉන්දියාවට ගියාම මේ බුද්ධගයාවේ ස්වාමීන් වහන්සේලා සම්මත කරගෙන ඉන්නවා ඒ පහසුවට. අපි වගේ දැන් අපි සම්මත කරගෙන අපි මේ පාට සිවුරු මේ ඉන්නකොට පොරවනවා කියලා. ඒ වගේ ඒ සම්මත කරගෙන ඉන්නවා කහ පාට සිවුරු පොරවනවා. ඉතින් මං කුසලචිත්තට කිව්වා, ආයි පුතුන් ගියා වගේ නෙමෙයි, මේ පාට සිවුරු පොරවන්න හම්බ වෙන්නේ නැහැ, කහපාට තමයි පොරවන්න වෙන්නේ. පොරවන්න ආසිතින් කමක් නැහැ. මොකද්ද පාට මොකද්ද කියලා. එහෙමයි ස්වාමීනි. එක වචනයක් විරුද්ධව
අනේ බෑ කේන්දරි ගෑවිලි මුකුත් නෑ එහෙමයි ස්වාමීනි කියලා කහ පාට පොරව ගත්තා. දැන් ඉතින් මම මේ පාට පොරවගෙන ඉන්නේ මම කහ පාට පොරවගෙන ඉන්නේ මට හරි දුකයි. නමුත් ඉත හොඳ වැඩකට නෙමෙයි. ඊට පස්සේ ඔන්න සීවලි හාමුදුරුව මේ ලංකාවෙන් යද්දි හින්දි බෑ. මං කොයි පුළුවන් නම් හින්දි අල්පපඩෙක්වත් ලියාගෙන පුරුදු වෙන්න අකුරු ටිකක් පුරුදු වෙන්න කියලා. හින්දි අකුරක් බෑ. බුද්ධගයාවට ගියා. බුද්ධගයාවේදී බුද්ධගයාවේ තියෙනවා මහබෝධි ස්කෝලේ කියලා පොඩි ස්කෝලයක්. ඕකේ ළමයින්ට සිල් දෙන්න මෙයා පිටත් කළා. ඔන්න මෙයාට ලැබිච්ච එක ඩියුටියක්. අන්න එතනින් තමයි හින්දි භාෂාවට දොර ඇරුණේ. මම ළමයින්ට හින්දි මේ පන්සල් දෙන්න ගියා. ඊළඟ මම ගොත ගගහ වැරදි මේ චූටියට බණ කියන්න පටන් ගත්තා. පටන් අරන් පන්සල් පාඩම් දැන් බුද්ධගයාවේදී හම්බ වෙනවා සබන් ටොපි මිනිස්සු දෙනවනේ මෙහෙන් ගෙනියනවා කිරි ටොපි ගෙනිලා දෙනවා. මේ ආච්චිලා කිරි ටොපි සබනුයි තේකොළ එක බෑග් එකේ දාගෙන ගිහින් දෙන්නේ. එච්චරවත් ඥාන්නේ නැහැ. කිරි ටොපි පාසලේ සබන් ටිකයි සීන් තේකොළ ටික එකම පොඩි පොඩි මල්ලක් හදාගෙන ගිහලා පූජා කරනවා. ඒක තමයි වෙන් කරගත්තම අර ටොපි ටික සම්පූර්ණයෙන්ම මොන සුගන්ධි දෙන්නේ. සන්ලයිට් සුවඳ. නයිට් බොයි සුවඳ. ඉතින් ඒ ටිකත් මියා පිහිදලා ඒක හරි ගස්සන් සබන් ටිකක් වෙනම ලෑස්ති කරන් ටොපි වෙනම හදාගෙන ළමයින්ට කියනවා හෙට පන්සල් පාඩම් කරන් ආවොත් මම ටොපි දෙනවා. ළමයි ටික ටික මොකද වුනේ? පාඩම් කරන් ආවා ටොපියක් ගන්න සබන් කෑල්ලක් ගන්න ආවා. ඊට පස්සේ ඔන්න බුද්ධගයාවෙන් මට ටික ටික ඒ කාලේට උසවන්නසල් පැමිණිලියාවා මෙයා ඇත්තට හොඳ නෑ. මෙයා ගෙවල් ගාන යනවා කියලා. මං අඬ ගැහුවා මෙහෙනම්. මොකද මේ ගෙවල් ගාන යනවා කියන්නේ? නෑ මං බණ කියන්න ගියා. මොකිටද ගිහින් තියෙන්නේ? බණ කියන්න. මං කොහොම තමයි ආවිතින් හොඳ දේ කරන එකට කොහෙත් බැනුන්නේ? ඔව ගණන් ගන්න එපා කියන්න කිව්වා. ඊට පස්සේ මේ ඔන්න ධර්මයේ පොඩ්ඩක් කියන්න පුරුදු වුණා. හරියට ඉවසුවා. ඒ කාලේ ඉඳලා නොඑක් ප්‍රශ්න ආවා. හරියට ඉවසුවා. ඉවසෙන ඊට පස්සේ මෙයාට චුඩි පොඩි ළමයි කණ්ඩායමක් හැදුණා. මෙයාගෙන් බණ අහන පුංචි ළමයි ටිකක් හැදුණා. ඔය අතරේ දැන් මම බුද්ධගයාවේ ඔය බුදු නුවණට හින්දි භාෂාවෙන් කියන්නේ ඥාන් කියලා. බුද්ධ ඥාන් කියන්නේ බුදු නුවණ. මම බුද්ධ ඥාන ආශ්‍රම කියලා නම දාලා පොඩියට හැදුවා. දැන් මෙයා ලස්සන ළමයාගේ වටේ ළමයි ටිකක් එනවා. දැන් මං හවසට අපේ බුද්ධ ඥාන ආශ්‍රමේ ඉඳලා බුදුන් වඳින්න එතනට යනකොට මහ බෝධි ඉඳලා කුසලජිත් එනවා. අර පොඩි චූටි ළමයි ටිකක් එනවා. ඒ ළමයි ඇවිල්ලා ඒ ළමයින්ටත් ඉතින් මෙයා ටික ටික වන්දු වෙනවා බණ කියනවා. මට තේරුණා මෙයා හොඳයි කියලා. ඊට පස්සේ මං මේ බුද්ධ ඥාන ආශ්‍රමේ මෙයාට බාර දුන්නා. දැන් බාර දෙලා මීට අවුරුදු 8කට කලින් මෙයා ටික ටික මේ ධර්මය ආර ළමයින්ට තේරෙන භාෂාවෙන් කොටිම කියන්නේ චිත්‍ර කතා භාෂාව කියමු. ඒ තේරෙන භාෂාවෙන් මේ ළමයින්ට කියන්න පටන් ගත්තා. තේරෙන භාෂාවෙන් කියන තුරු ඒක තේරෙන්නේ නැහැ. නොතේරෙන භාෂාවෙන් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන භාෂාවෙන්ම කියන්න ඕනේ. කාටත් එච්චරයි. එතකොට මේ තේරෙන භාෂාවෙන් කිව්වා. මොනවද කිව්වේ? බුදුන්ගේ ධර්මය. කියන්න මේ ළමයි මේකට ඇදිලා ආවා. තරුණ කොළුවෙක් හිටියා. මේ කොළුවගේ මං කොහොමද ආවේ කියලා. ඉස්සල්ලාම මට කිව්වා ඉස්සල්ලාම මං ආසකලි ටොපි චොකලට් වලට කිව්වා. සබන් කෑල්ලක් ගන්න පාඩම් කරනවා කිව්වා ගාතාව. පාඩම් කරලා ගියාම මේ කුසල චිත්ත බන්තේජී සබන් කෑල්ලක් දෙනවා. පස්සේ මාසේ මට මේ සබන් කෑල්ලට ටොපි වලට ආසාව නැතුව ගිහිල්ලා ධර්මයට ආසාව ආවා කිව්වා. ඊටසේ මං දැන් සබන් ඉල්ලන්නේ දැන් ධර්මයට ආසාව කිව්වා. දැන් ඒ කොළුවා මගේ ළඟ මහාන වෙලා බුද්ධ ගයාවේ යස කියන නමින් උපසම්පදත් වෙලා ඉන්නවා.
කුසල චිත්ත තමයි ඒකට පාර කැපුවේ. ඊර්වස් තව ළමයි එන්න ගත්තා. ඉතින් ඔය අතරේ මම නිතර නිතර ඉන්දියාවට යනවා. යනකොට මම මාත් එක්ක සමීපවම ඇසුරු කරන්න වාසනාව ලැබිච්ච කෙනෙක් තමයි කුසල චිත්ත කියන්නේ. එතකොට කුසල චිත්ත සමහර දවසට මම යද්දී ඉතින් මුලින්ම නිසා ඒ ළමයි බුද්ධගයාවේ ළමයි එනවා යනවා. ඊට පස්සේ මගේ ළමයි දඟලනවා. ළමයි ඇඳුම් ටික හොදන්නේ නැහැ. ළමයි ඔක්කොම ගොඩ ගහලා තියෙනවා ඇඳුම්. එතකොට මම කුසල චිත්තට බනිනවා. බනිනවා මේ අනාථාලයක්. අනාථාලය කියන්නේ මේ අනාථ නිවාසයක් මේ ඇදුවද කිය කි මම බනිනවා. එතකොට කුසල චිත්ත ඉතින් අහගෙන ඉන්නවා. ඒ කාලය තුල මම කුසල චිත්තගේ දැක්කේ එකක් තමයි ඒ අවුරුදාට එීම තරහා ගියපු දවසක් දැක්කේ නෑ මම. කේන්ති ගත්ත දවසක් දැක්කේ නෑ මටවත්. දැන් මම බයිනකට සමහර මගේම ගෝලේ ඉන්නවා වෛරය බැඳගෙන යනවා. මම හොඳ දෙයට අවවාද කරාම මට වෛරය බැඳගෙන යනවා. ගිහිල්ලා බයිනවා. ගරහනවා. මගේම ගෝලේ. ඊට පස්සේ හොඳක් දකින්නේම නෑ. මම සිවුරු දීපියකවත් මතක නෑ. ධර්මයේ දීපියකවත් මතක නෑ. එහෙම ලෝකෙක දැන් මම සමහර අවස්ථාවල මම අවවාද කළා. මං කියන යන්න ගිහිල්ලා ගිලම්පස එකක් හදාගෙන ඉන්න කියනවා. දුවගෙන ගිහිල්ලා hina වෙවි ගිලම්පසක් අරන් එනවා. එතකොට දැන් මෙහාට දැන් කේන්ති කී දවසක් හොයන්න බෑ. දැන් ඒ බුද්ධ ගයවින ළමයින්ට දැන් මෙයා දැන් දුප්පත් ළමයින් ඉන්නේ. මෙයා තනියම දායකයන්ට එන්න දායකන කතා කරලා ගියාන් පාරති කියලා ඉස්කෝලයක් තියෙනවා. මේ ඉස්කෝලේ ඒ ළමයි 35 දෙනෙකුට සිස්සත් 35ක් අරන් දීලා ඒව කළා. ඇඳුම් පැළඳුම් අරන් හොඳ ඇඳුම් අරන් දෙන්න මං කියන්නේ මෙවුන්ට හොඳ ඇඳුම් දෙන්න එපා. මෙවුන් නරක් වෙයි. ඒ හොඳම ඇඳුම් තමයි අරන් දෙන්නේ. ඒ කියන්නේ මම එහෙම කන්ඩම් කරන්න කියනව නෙමෙයි. පාලනය කරන්න. ඊට පස්සේ අර පොඩි වුන් එකක්වත් මෙයා කියන දේවල් අහන්නේ නැහැ. ඊට පස්සේ මට ඔන්න කෝල් කරනවා ලංකාවේ. කෝල් කළා මට කියනවා මම මේ කතා කළේ අර අසවලා මං කියන දේ අහන්නේ නැහැ කියනවා. එයාට බයින්නේ නැහැ. මං ඉතින් මෙහෙ ඉඳලා කෝල් කළා එයාට පොඩි උන්ට බයින්න ඕනේ. ඊට එහෙම අර ඒ පුදුම හැකියාවක් තමයි. ඊළඟ එක තමයි එහෙදි සමහර නොතේරුම් කමට එක එක දේවල් නිර්මාණ හදනවා. මං කියන මේක කරන්න එපා. එපා කිව්වොත් මං යමක්. එපා කියපු දෙයක් කළේ නැහැ. මං කිව්වොත් මේක කරන්න එපා කියලා ඒක කරන්නේ නැහැ. මම මේක කරන්න කිව්වොත් කරනවා. ඉතින් ඒ නිසා ඒ කුසල චිත්ත සංසාරෙන් ගෙනාපු ಗುಣ ගොඩාක් තිබිච්ච කෙනෙක්. මම දැක්ක ප්‍රධානම ගුණේ තමයි මෙයාගේ තිබිච්ච අසීමිත ගුරු භක්තිය. ඒක මේ ලෝකෙට පේන්න තිබිච්ච එකක් නෙමෙයි. සමහර විට ලෝකෙට පේන්නත් තියෙනවනේ. ලෝකෙට පේන්න ගුරු භක්තිය තියෙනවා ඇත්තට නෑ. එහෙම නෙමෙයි මේක. ඇත්ත එකක්. ඇත්ත එකක්. මේ අසීමිත ගුරු භක්තියක් තිබුණා. ඒ ගුරු භක්තිය කොච්චරක්ද කියන්නේ මේ ඒ මං කියන වචනේ ඉක්මෝ යන්නේ. මං කියන වචනේ තුලම රැඳිලා හිටියා. ඉතින් ඒක මම දැකපු කලාතුරකින් කෙනෙකුට ලැබෙන එකක්. ඊළඟ එක තමයි දැකපු මෙයාගේ තිබෙච්ච විශේෂයේදී අසීමිත අනුකම්පාවක් පොඩි අයට, වයසක අයට, තරුණ අයට අසීමිත අනුකම්පාවක්. ඒකත් කලාතුරකින් කෙනෙකුට දකින්න ලැබෙන එකක්. ඊළඟ එක තමයි මම දැකපු කුසල චිත්තගේ කටින් කිසි කෙනෙක් ගැන ඇදයක්, අපහාසයක්, ගැරහීමක් පිට වුන්නේ. එතකොට මියා සංචාරයේ විශේෂ පින් පුරුදු කරපු කෙනෙක් නෙමෙයිද? සමහරු ඉන්නවනේ නිකන් මේ කතා කරන එක මං අනිත් තව කෙනෙකුට දොස් කියනවා. ඒ මොකුත් නැහැ. මාත් එක්ක කිසි කෙනෙක් ගැන දොසයක් කියලා නැහැ. ළමයි ගැන උනත් කියන්නේ නිකන් මේ මට හිතට රිදෙන්නේ නැති වෙන්න. මියා මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. දැන් සමහර ළමයි ඉන්නවා. දැන් අපි එහෙ දැන් කුසල ජීවිත කරන්නේ. දැන් ළමයින්ට උය කණ්ඩ දෙනවා. දුප්පත් ළමයි ගෙවල් වල කණ්ඩ නෑනේ. කීකේ කණ්ඩ දෙනවා. කණ්ඩ දෙනකොට මේ ළමයි ආසාවට මෙහෙට එනවා. හසපුඩයි ගිහි දුප්පත් පවුල් ගොඩක් කණ්ඩ නෑනේ.
එතකොට හින්දු ගෙවල් මහා කට්ට හින්දු ඒ හින්දු ගෙවල් වල අහල පහලයි කියන ඔය ගෙනියන්න එපා ඔය හාමුදුරුවෝ ගෙනිලා ලංකාවට ගෙනල්ලා උඹලගේ ළමයි විකුණ ගන්නේ ගෙනියන්න එපා ඒ කතන්දර යන්නේ ලංකාවට ගෙනියන්නේ ළමයි විකුණන්න කියලා ඊනවසේ මිනිස්සු ඇවිල්ලා හොඳටම බනිනවා කුසල චිත්තට ළමයි විකුණන්න යනවා කියලා එතකොට මොකද කරන්නේ කුසල චිත්ත සද්ද නැතුව ඉන්නවා නිස්සද්දව ඉන්නවා ඔන්න දැන් මම යනවා ලංකාවේදලා ඔන්න දැන් මට ආරංචින බුද්ධගේ වන්න අසවල් ළමයාගේ දිමව්පියල හොඳට බැනලා ගියා මං කුසල චිත්ත අඬ ගන්නවා ඇයි ආවිත නිකන් හිටියේ කියන්නේ බෑ මේ ළමයට උගන්නපුවා වේදම් කරපුවා මේ ළමයි යවන්න එපා ගෙදර මං කියනවා දැන් පැක් කරගනින් බඩු පැක් කරනවා දැන් පලයන් ගෙදර කියනවා දැන් මං ගිහිල්ලා ගෙදර යවනවා ළමයාව ළමයා ගිහිල්ලා ඈත ඉඳලා බලන් ඉන්න පෝස් පැටිය වගේ මම යනකන් මම ගියපු ගමන් ආරංචි වෙනවන්න මම පිටත් වුණා කියලා පවෝදා වඩු වරන් ළමයන් ආසපුවේ ආයේ කොසල ඉත්තු ගෙල කන්න දිනු ඉතින් ඒ වගේ ඒ විතරක් නෙමෙයි හැමදේම බුද්ධ ගයාවට වජිරාසනේ එතරම් මිහිරි වදන් වලින් බුදු ගුණ කිය කියා වැඳපු කෙනෙක් වෙන නැහැ. ඉතින් මම ගියාම සමහර දවසට මං කියන මට හරි මේ මහන්සිය ආයකතු මේ මම කැමති පහ මාට විතර කිරිපිඩු හදාගෙන පූජා කරන්න කියලා. සමහර දවසට මං දවස් 7ම කිරිපිඩු පූජා කරනවා. මෙයා ඉතින් මහන්සි වෙලා ඇවිල්ලා ළමයින්ටත් උගන්වලා ඔක්කොමත් කළා. ආයෙත් උනට නැගිටලා කිරි ආහාරත් හදලා මට පහට ඇවිල්ලා දුරට තට්ටු කරලා කියනවා කිරි ආහාර ලෑස්ති කරලා තියෙන කියලා. මං ඉතින් ඒකත් අරගෙන කුසල චිත්තත් එක්ක යනවා. ඉතින් ඒ වගේ මේ අර හොඳට දරා ගන්න පුළුවන් මානසිකත්වයක් තිබ්බා. සමහර දවස්වලට මේ ගැඹුරු දේශන මජ්ක්‍ධිමනිකාය වගේ දේශන මේ රෑ 9 මාට 10ට විතර මම නිදා ගන්න යනවා. දැන් මට එහෙනම් මෙයා ස්තූපුවේ පොත තියාගෙන ළමයින්ට උගන්වනවා. මේ ගැඹුරු දහම් කරුණු. මෙහෙම කළා කළා ටික කාලයක් යද්දී කුසල චිත්ත තරං හින්දි භාෂාවෙන් ලස්සන්ට බණ කියන්න පුළුවන් කෙනෙක් බුද්ධ ගයාවේ පමණක් නෙමෙයි මුළු ඉන්දියාවෙම හිටියේ නෑ. එතකොට බැංගලෝර වල බණ කියන්නත් බුද්ධ ගයාවේ කුසල චිත්තෙන් ඕනි. ඇයි හින්දියෙන් එච්චර ලස්සන්ට බණ කියන්න කෙනෙක් නෑ. දිල්ලියේ බණ කියන්නත් කුසල චිත්තයන් ඕනේ. වෙන පැත්තක බණ කියන්නත් යන්න ඕනේ. ඕනම වෙලාවක බණ කිව්වොත් හා කියලා එනවා. ඒ වගේ අර ලැබිච්ච අවස්ථාවේ අපි කියන්නේ අර මේ පණනම් තනාග පිනිබිඳු වෙන්නේ පිනනම් නොපමාවම කරගන්නේ කියලා. ඒ වගේ පින නොපමාවම කරගත්තා. ඒ වගේ හොඳට පින් රැස් කරගත්තා. මගේ ළඟ පැවිදි වීම නිසා විශේෂයෙන් ගුරු ගෞරවය නිසා ලැබිච්ච දෙයක්. ඒ නිසා ඒ කුසල චිත්තක තිබිච්ච ගුණවන්තකම ඒ මං හොඳට අද්දිටුවා. තිහෙම වෙලා දැන් කර්ම විපාක මොකුත් කරන්න බෑනේ. වෙනදට අසනීප වෙනකොට පොඩ්ඩක් මෙවුනොත් මට කියනවා. මේ පාර මට කිව්වා මෙහෙම මට මෙහෙම මේ හෙපටයිටිස් හැදුනා කියලා. මං කියනවා ඉන්නපා ඉක්මනට මෙහෙ එන්න කිව්වා. එන්නකොට එතකොට කිව්වා මේ පාස්පෝර්ට් එක බාර දීලා වීසා දික් කරන්න තාම හම්බුන්නේ නැහැ. මං ඉතින් ඒලෙම ටෙලිෆෝන් එකකින් පිරිත් කියලා සෙත් පතලා මං කෝ එහෙනම් ඉක්මන්ට හරි කස්සගෙන ඉක්මන්ට එන්න කියලා. නමුත් අපි හිතපු නැති වේගෙන් ඒ කියන්නේ නරක වෙලාව ආවහම දැන් මෙයාට ටික දවසක් අසනීපෙ තිබිලා වුණ ගන්නවා. දොස්තර කෙනෙක් ගාවට යනවා ඒ බෙහෙත අඩු වෙනවා. ආයේ වෙන තැනකට යනවා බෙහෙත් ගන්නවා. ඔහොම වෙලා වැඩි වුණාම තමයි ලේ චෙක් කරාම ඕන හෙපටයිටිස් කියලා දැනගත්තා. හෙපටයිටිස් ඒ ඊට පස්සේ ඒකට ඒ කියන්නේ ජෝන්ඩිස් කියලා. කිව්වට පස්සේ මේ මිනිස්සු කියන හා ඕක මොකද්ද අපි 100ට හැදිලා ආච්චිට හැදිලා අපි මොනිපුරට මොනිපුරට හැදිලා ආ මේ බෙහෙත් තියෙනවා මේ ගොඩේ බෙහෙත් තියෙනවා ඒවට කියලා අර මිනිස්සු මොකද කරේ මේක මෙයාට ඒ මිනිස්සු සැහැල්ලුවට ගන්න ලෙඩේ මෙයාට සැහැල්ලුව කරලා කිව්වා අයියෝ ඕක මොකද්ද පොඩි දියන්නේ සනීපේනවන්නේ කියලා. දන්නේම නැතුව ලිවර් එක නරක් වුණා කිඩ්නිස් නරක් වුණා. ඒ අතරේ ඒ දායක මිනිස්සේ කිව්වා අනේ මම ওই වගේ කීප දෙනෙක් සනීප කරලා තියෙනවා මේ බෙහෙත බොන්න කියලා ගෙනල්ලා මේ බෙහෙත නාස්ති කරන්න කියලා ආයෙ බෙහෙතක් නාස්ති කෙරෙව්වා.
එයා හොඳටම සනීප කරපු ඒක සනීප වෙනවා. නැස්ති කරපු ගමන් ඒක මෙයාට හෙම්බිරිස්සාවට හැදිලා නියුමෝනියාවත් හැදුනා. බලන වෙලාවට මේ ඔක්කොම පාස්පෝර්ට් එක ගන්න බැරි වුණා, එතන හිර වුණා. ඊට පස්සේ දැන් ආරංචි වෙච්ච ගමන් මට 6 වෙනිදා ආරංචි උඩින් 7 වෙනිදා අපේ සංඝ සභාව තිබුණා. 8 වෙනිදා පිටත් කළා මේ ස්වාමීන් වහන්සේලා ඉක්මනට යන්න කියලා. හැකිතාක් ඉක්මනට ලංකාවට එක්කන් එන්න කිව්වා. ඊට පස්සේ මම මෙහෙන් කෑ ගහලා පිටත් කළා, බුද්ධගයාව ඉන්න එපා, ඉක්මනට පැට්නා යන්න ගිහිලා බෙහෙත් ගන්න කියලා. පැට්නාවල්ට පිටත් කළා. පැට්නාවල්ට පිටත් කරා මේ ස්වාමීන් වහන්සේලා පැට්නා වැඩියා. වැඩිලා මට කිව්වා අමාරුයි මං කොහේ නැ ඉක්මනට ලංකාවට එක්කන් යන්න කියලා. ලංකාවට එක්කන් යන්න කියලා පැට්න වලින් බැලුවම පැට්න වල අමාරුවෙන් තමයි ප්ලේන් එකට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ප්ලේන් එකෙන් දිල්ලියට ඇවිල්ලා දිල්ලියේ වෙනම එවෙලම ඇම්බියුලන්ස් එකක් අරගෙන ගිහිල්ලා දිල්ලියේ තිබිච්ච හොඳම හොස්පිටල් එකේ නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ තිය එතනදී ආය හුස්ම ගන්න බැරි වුණා. ඔක්සිජන් දුන්නා. ඔක්සිජන් සාමාන්‍ය ඔක්සිජන් එක ගන්නත් බැරි වුණා. ඊට පස්සේ බට දැම්මා. බට දැම්ලා ඉතින් මම ගියා බලන්න සිය හොඳට තිබුණා. එතකොට ඉතින් කටින් අමාරුවෙන් කියනවා බට ගලවන්න කියලා. ඉතින් මම ඔළුව අත ගගා කිව්වා අනේ බටි ගලවන්න විදියක් නැහැ නේ, අපි ආදරිටනේ මේ දාන්නේ සනීප කරන්නනේ මේ ඔක්කොම හදන්නේ කියලා. හැබැයි කියද්දි අපි කරුණ කිව්වා. මේ ස්වාමීන් වහන්සේලා නිතර කරුණ කිව්වා. මේ සද්ධා සීල සිත ත්‍යාග ප්‍රඥා සීක බල වහන්සේ තුල තියෙනවා. ඒ නිසා සුගති හිත පිහිටවාගෙන ඉන්න කිසි දෙයක්. මොකද කුසල චිත්තක තව හැකියාවක් තිබ්බා. ඉක්මන්ට හිත කුසලී පිහිටනවා. කුසලී ඉක්මන්ට හිත පිහිටනවා. ඊළඟ හැකියාව තමයි දැන් ඒ ඉන්දියානු සමාජයේ ධර්මයේ දෙන්න ගියාම මෙයා දක්කපු කුසලතාවය. මම දවසක් කිව්වා ආයුබතුන් මේ මොකක් හරි මෙයා ඒක නාට්‍යයක් හදලා තිබ්බා මං හිතන්නේ මට මතක හැටියට. මේක දැකලා මං කිව්වා ආයුබතුන් මේ ප්‍රේත වස්තු වල හොඳ කතා තියෙනවා, රේවතීගේ කතාව තියෙනවා, ඒකෙන් හොඳ නාට්‍යයක් හදන්න කියලා. මෙයා මේ ලස්සන නාට්‍ය හදනවා. අදල වෙසක් වලට මේ මිනිස්සුන්ට රෑ වෙනකන් ගංග වලට ගිහිල්ලා මේ ළමයි එකතු කරන් ගිහිල්ලා මේ නාට්‍ය පෙන්නනවා. නාට්‍ය රඟපාලා ඊට පස්සේ මෙයා බණ කියන මිනිස්සුන්ට ගම් පිටින් බුද්ධ ආගම වැළඳ ගත්තා. සිය ගණන් දහස් ගණන් බුදුදහම වැළඳ ගත්තා. බුදුදහම වැළඳ ගත්තාම බමුණන්ගෙත් යම්කිසි විරෝධයක් ඇවිල්ලා තියෙනවා මේ බුදුදහමට මේ ඔක්කොම ගියොත් මොකද වෙන්නේ කියලා. නමුත් මේ මම දකින්නේ ඒක නෙමේ හේතුව, තමන්ගේ ආයුෂ ඉවර වීම. ආයුෂ ඉවර වෙන එකට හැම හේතුවක්ම එකතු වෙනවනේ. එකතු වෙනවා. එකතු වෙලා ඉතින් අපි මහන්සි වුණා, මහන්සි වුණා බේරගන්න බැරි වුණා. නමුත් ඉතින් අපිට සතුටුයි, හොඳ තැනක ගියා. ඉතින් ඒ නිසා ඊළඟ ධර්මයේ හැසිරෙච්ච කෙනෙකුගේ මූලික ලක්ෂණේ තමයි අන්තිමරේ ඩොක්ටර්ස්ලා කිව්වා අපිට හරි පුදුමයි මේ මගේ ලෙඩෙක්. ඒ කියන්නේ liver නරක් වෙලා, kidneys නරක් වෙලා, පෙනහළු නරක් වෙලා, මේ ඔක්කොම නරක් වෙලා තියෙද්දි මේ හොඳ සිහියෙන් ඉන්නේ කොහොමද කියලා අපිට පුදුමයි කිව්වා. එතකොට බලන්න මේ ධර්මයේ හැසිරෙන එක්කෙනාගේ ලක්ෂණය මොකද්ද? සිහියෙන් යුක්තව මැරෙනවා. එතකොට හොඳ සිහියෙන් යුක්තව මැරුණා. ඒකට ප්‍රධාන වශයෙන්ම උදව් වුණේ ඒ කුසල චිත්තකයේ තිබිච්ච ගුණ ධර්ම. ප්‍රධානම ගුණ හැටියට මම දැක්කේ තිබිච්ච මෛත්‍රිය, දයාව, කරුණාව. සමහර ගෙවල් වලට ගිහිල්ලා, අඳුරන ගෙවල් වලට ගිහිල්ලා සිමෙන්ති දාලා නැහැ, මේකට සිමෙන්ති පොඩ්ඩක් දාගන්න මං සල්ලි ටිකක් දෙන්නම් කියලා සිමෙන්ති දාමෝ. එක ගෙදෙකට කියලා තියෙනවා මේකට හරි හොඳයි මේ පොටි ගාලා මේ ඒ රටේ කියන්නේ පුට්ටි කියලා මේ සුදුහුණු බදාමේ, ඒ සුදුහුණු බදාමේ ගහන්න මේකට මම කීයක් හරි දෙන්නම්. තව ගෙදෙකට කියලා දොර නැත්තම් මේ දොර දාගන්න මං කීයක් හරි දෙන්නම් කියලා. ඒ මේ වගේ පුදුම විදියට මිනිස්සුන්ට, ඉතින් මෙයාට මිනිස්සු ආධාර කළා. ඒ ආධාර මෙයා එකක්වත් එකතු කළේ නැහැ. ගේවල් දොරවල් වලට දුන්නේ නැහැ. ඔක්කොම බුද්ධ ගයාවට බෙදුවා. ඈත ගම්මාන වලට ගිහිල්ලා ධර්මය කිව්වා. අන්තිමන බුද්ධ ගයාවේදී හරි අමාරු නා මටත් දිවසන්ද දේහේ බුද්ධ ගයාවට අරන් ගියාට පස්සේ ඈත පළාත්වල මිනිස්සු අහනවා, අඬ අඬ පපෝට අත් ගගහ අහනවා, අපි දැන් අන්ධකාරේ, අපිට එළිය දෙන්නේ කවුද කිය කිය අඬනවා. මෙහෙනම් ඉතින් අපි නැති වුණත් තව 10ක් ඉන්නවා.
එහි නැති වුණොත් නැති වුණාමයි. පහනක් නිවුණොත් නිවුණාමයි. ආය දල්වන්න පහනක් ලේසිද? අන්තිමට මම මේ ළමයින්ටයි මිනිස්සුන්ටයි කිව්ව කරන්න දෙයක් නැහැ උඹලාගේ අවාසනාව. මං කුසල ජීවිත එව්වා. උඹලාට ධර්මයේ දියුණු කරගන්න පිනක් නැහැ. අවාසනාව කිව්වා. මෙහෙනම් කොහොම හරි අපි කරගන්න ඕන ලංකාවේ නම්. ඊළඟ එක තමයි කුසල චිත්ත ධර්මයේ පැතිරීම නිසා. මං හිතන්නේ බුද්ධගයාවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ ධර්මපාලතුමාට ඉන්දියාවේ බුද්ධඝම පතුරවන්න කාලයක් තිබුණේ නැහැ. උන්වහන්සේ එතුමා ස්ථාන ආරක්ෂා කරන්න මහන්සි වුණා. නමුත් බුද්ධගයාවේ පන්සල් 150ක් තියෙනවා. නමුත් බුදුදහම පැතිරෙවි මේ කුසල චිත්ත විතරයි. අනිත් පන්සල් වලින් කරේ ඒ රටින් එන අයට ඉතින් උදව් කරන එක, වන් දෝන එක, ඒ ටික කරනවා. නමුත් සාමාන්‍ය ජනතාවට ධර්මයේ දුන්නේ කුසල චිත්ත විතරයි. ඒ නිසා මං හිතන්නේ මේ දෙවියන්ටත් හොඳට මේක පේන්න ඇති. ඉතින් ඒ කුසල චිත්ත ඒ බුද්ධගයාවේ පතුරවපු ඒ ධර්ම ප්‍රචාරී ගත්තොත් හරිම සාමාන්‍යයි. හරිම පුදුම එකක් ඒක. ඒ බුද්ධ ගෑවට හරි ඉවසීමක් ඕනේ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයට. බොහොම තද ඉවසීමකින් බොහොම වෙන රටක නම් ධර්ම ප්‍රචාරී ලේසි. දැනට බෞද්ධය ඉන්නවා, දායක පිරිස ඉන්නවා, ලංකාවෙන් යන පිරිස ඉන්නවා, මොන මොන හරි කරලා ඉන්න පුළුවන්. බුද්ධ ගෑව එහෙම නැහැ. දූවිලි ගොඩේ ගියාම දකින්න ඇති ඔබ. මැස්සෝ ගොඩේ, මදුරුවෝ ගොඩේ, කෑම බීම පිරිසිදු නැහැ. ඒ ගොඩේ තමයි මේ කරන්න තියෙන. ඉතින් ලොකු පිම්බලයක් ඇතුව මෙයා හිටියා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කුසල චිත්ත රැස් කරපු පින අරගෙන කුසල චිත්ත පිටත් වුණා. ඉතින් අපිටත් දැන් කුසල චිත්ත හොඳ තැනකට ගියා. මම කල්පනා කළා දැන් කුසල චිත්ත කරපු පිම්බලේ දැන් මම හැමතිස්සෙම ළඟ හිටියා. අනිත් ස්වාමීන් ළඟ හිටියා. හැම තැනම පින් රැස් කර කර පින් දුන්නා. මං හිතන්නේ මහමෙවුනාවේ ඊට කලිනුත් දෙතුන් නමක් අපවත් වුණා. නමුත් මේ වගේ පින්දීමක්, මේ වගේ පින් රැස් කර කරා සිත් ප්‍රතිමක් කිසි කෙනෙකුට උනේ නැහැ. ඒ කියන්නේ මෙයා මේ සුළු කාලෙට රැස් කරපු අසාමාන්‍ය පින, අද්භූත පින. ඉතින් මේ නිසා මේ අනුව දැන් ඉතින් මම මේ නිසා මං කුසල චිත්තක දේහේ බුද්ධගායට වඩම්මද්දි ඉතින් මම කෝච්චියේදී පොඩි කවි පන්තියක් ලිව්වා. ඒකේ මම ලිව්වේ ඒගොල්ලෝ කියන හැටි. අන්ධේරේ මේ හම් රැහැතේ භගවානකේ දරතීමේ. බුදුරජුන් භාග්‍යවතුන් වහන්සේගේ වැඩ හිටි තැන අපි අන්ධකාරී හිටියා. ආතේ හම් සංසාරමේ, ජාතේ හම් සංසාරමේ. අපි සංසාරේ අපි එනවා, මේ සංසාරේම අපි යනවා. පාරදිඛානේ වාලේ කෝණ හැ පාරදිඛානේ වාලේ. මේකේ ඈතර වෙන්න මඟ පෙන්වන්න කවුද? කවුද ඉන්නේ මේකෙන් ඈතර වෙන්න යමක් කියන්නේ? දේඛෝ දේඛෝ ආයා හැ ලංකා සේවෝ ආයා හැ. බලන්න බලන්න ඇවිල්ලා ඉන්නවා එක්කෙනෙක්. ලංකාවේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා. බුදවාණිකී දියා ජලාකේ හම්කෝ පාරදිඛාය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පහන දැල්වලා අපට ඊතර පෙන්නවා. ප්‍යාර කී රෝශනී සේ ආදරේ නැමති රශ්මියෙන්, ග්‍යාන් කී රෝශනී සේ නුවණ නැමති රශ්මියෙන්, මානවතා කී රෝශනී සේ මනුස්සකම නැමති රශ්මියෙන් හම්කෝ රාහදිකාය අපිට පාර පෙන්නවා. පුණ්‍ය පාපකී මාර්ගදිකාය පිම්පව් වෙන හැටි අපිට කියා දුන්නා. සර්වෝත්තම නිර්වාණ දිඛාය හැමතෙම උතුම් නිවන කියා දුන්නා. චාරෝන් තරෆ්සේ බාදල් ගිරකේ අචාන තුෆාන ආයා. සතර පැත්තෙන් බලාකුළු ඇවිල්ලා හදිසියෙම කුණාටුවක් හැමුවා. හමාරේ දියා ලංකාවාලේ ලංකාවෙන් ආපු අපි පහන බන්තේ කුසලචිත්ත ගුරු ජී බුජාය. කුසලචිත්ත නැමති පහන නිවිලා ගියා. කිව්වා එතන ජල්දි මොකද මෙතරම් හදිසියෙම්ම ඉක්මනටම දියපු ජායා පාන නිවිලගියේ කියලා මම මේ කවි පන්තිය හැදුවා. එන මොනවා කරන්නද?
ඉතින් ඒ නිසා අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ පින්වත්නි අප්‍රමාදී වීම ගැනයි. කුසල චිත්‍රත් එහෙම වුණා නම් එච්චර ජව සම්පන්න අවුරුදු 32ක් වයස ඇති බොහෝම නිරෝගී කෙනා. දැන් එහෙදි සමහර අවස්ථාවල මම කියනවා දැන් මට උණ ගන්නවා. එහෙදි ගිය ගමන් ඒ පරිසරයට මට උණ ගන්නවා. මෙතින් කුසල චිත්‍රත් මම බෙහෙත් ගන්න එක යන්නේ. මං කියන ආයතන මං අපවත් වුණත් ඔය ගඟා ඉන්නම වල්ලා දාන්න කියන පුච්චල දාන්න කියන කින්ට මං හැම පුච්චල දානොත් මම ගඟා ඉන්නේ හාක පුච්චන්නම් කියන අන්තිමට මටයි පුච්චන්න උනේ යාව. ඒ නිසා ගුරුවරයෙක් හැටියට ගෝලයෙක් ගැන හිතේ බැඳීම තාත්තා කෙනෙක් දරුවෙකුට තියෙන බැඳීමක් වගේ. හැබැයි හැබැයි ගෝලෙක් විය යුතුයි. ඉතින් ඒ නිසා දරුදුක මොකද්ද කියලා මම වින්දා. ඉතින් ඒ නිසා මම අඬාඬා හිටියේ නෑ. නමුත් මගේ හිතින් සෑහෙන්න වින්දා. ඉතින් ඒ නිසා මේ අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ අපි එනවා අපි යනවා. හැබැයි කුසල චිත්ත ගැන සතුටු වෙන්න යමක් තියෙනවා. මොකද නරක තැනක ගියේ නෑ. ඒ රැස් කරපු පින් බලෙන් හොඳ තැනක ගියා. ඉතින් ඒ නිසා අපි දැන් රැස් කළ පින් නොදුන්නත් කමක් නෑ. හොඳ තැනක ගියා. ඉතින් ඒ නිසා කුසල චිත්තට අපි මේ වෙලාවේ අපි රැස් කරලා පින් දෙන්නම ඕනි. හැබැයි අපිට කෙලෙහි ගුණ තියෙනවා. කුසල චිත්ත නිසා හිත පහදවා ගත්තා ඉන්නවා. ධර්මය ගැන කිය මට ඊළඟට ගොඩාක් අමාරු වුණා මේ බුද්ධ ගයාවේ ඉන්න ළමයිගේ හිත හදන්න. ඒ දවස් ගානක් කාලා නැහැ මේ කෙල්ල කොල්ලෝ තරුණ ළමයි. මං ආයේ එකතු කර කර ඒගොල්ලන්ගේ හිත හදාද මට එක වැඩක්ද? ඒක බලන්න ඕනි. දැන් ආයේ බුද්ධ ගයාවේ කවුරුත් නැහැ. අර පුංචි උන් ඉන්නේ. මට දැන් ආයේ ඒක බලන්න ඕනි. මිනිස්සු කියනවා මේ අන්ධකාරය අපිව දාන්න එපා අපිට පිහිට වෙන්න කික ආයේ කියනවා. ඒකට යවන්න කෙනෙක් හොයන්න ඕනි. ඉතින් මේ නිසා ඉතින් හැමදේම මම කල්පනා කළා තනි මිනිහෙක් කරේට මමත් මේවා දරාගෙන ඉන්නවා. විනෝත් රැස් කරගෙන මේ ඔක්කොමත් කරනවා. ඉතින් ඒ නිසා අද අපි මේ රැස් කරන පින අපි අනුමෝදන් කරමු. මේ පින ඇත්ත වශයෙන්ම පින බවට පත් වෙන්නේ මේ කොටස මතක තිබ්බොත්. මතක තියෙන්න ඕනේ කුසල චිත්ත ගැන නෙමෙයි. මතක තියෙන්න ඕනේ මේ සසරේ ස්වභාවය ගැනයි. මේ විඥානය කියන එක මෙහෙම බීජ ස්වභාවයෙන් පවතිනවා නම් පැලෙන ස්වභාවයෙන් පවතිනවා නම් මේක විනාශ වී යන්නේ කර්මෙන් නම් අපි හැකිතා පුණ්‍ය කර්ම රැස් කළ යුතුයි. කුසල චිත්තකින් ගන්නව නම් ගන්න අර ಗುಣ ටික මොකද්ද? ඉවසීම, ගුරු ගෞරවය, කරුණාව, ත්‍යාගය, ලෝභය කියන එක ගෑවිලා නැහැ. දුෂ්ටකම, කුහකකම අහලක නැහැ. මායාව, වංචාව අහලක නැහැ. ඒ වගේ ගුණධර්ම මං හිතන්නේ පෙර ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක් එහෙම වෙන්න. ඒ වගේ ගුණධර්ම ටිකක් අපිත් ඇති කර ගන්නවා කියලා අතිස්ථාන කර ගන්න. අප රැස් කළ මේ පුණ්‍ය ධර්මයන් කුසල චිත්ත ආයුතුන්ට අනුමෝදන් වෙලා කුසල චිත්ත ආයුතුන්ට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් දියුණු වෙලා ඒ කුසල චිත්තට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මං හිතන්නේ දැම්ම එන එකක් නෑ. දැන් ඇති විවේක ගන්නව ඇති. යාගේ කොටසක් තියෙනවා තම කරන්න මං හිතන්නේ. ඉතින් ඒ නිසා මොකද යාගේ ගොඩාක් බලාපොරොත්තු තිබ්බ ධර්මයේ පතුරවන්න. එරිස ගෞතම බුද්ධ ශාසුනේ බබළුවන්ඩත් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගන්නත් සැපේන් සැපේට පත් වෙන්නත් කුසල චිත්ත ස්වාමින් වහන්සේට වාසනාව ලැබේවා. කුසල චිත්‍රය ඉතින් හැමෝම ආදරය කළා. ඉතින් ඒකත් හරි අසාමාන්‍ය දෙයක්නේ. ඔබ දැක්කනම් බුද්ධ ගයාවම හඬා වැටිච්ච හැටි,
මුළු බුද්ධ ගයාම හෙල්ලුම් කෑවා. පොඩි දරුවක ඉඳලා සී ආච්චි දක්වා පෙරලි පෙරලි ඇඬුවේ. ඉතින් හැමෝම ආදරය කළා. කුසල චිත්තර බොහොම ආදරය කරපු දෙපළක් තමයි ජනක විනායකගේ කියන මහත්මියත්, ශ්‍රද්ධා විනායකගේ කියන මහත්මියත් කියන දුවයි පුතයි දෙන්න සිංගප්පූරුවේ ඉන්නේ. අද දවසේ හොරෝපතාන කුසල චිත්තායතුන් වෙනුවෙන් කරන මේ ධර්ම දේශනාව විකාශනයේ සඳහා දායකත්වය දරතින යෙදෙන්න සමහර ඉතින් අය ඒ කියන්නේ කුසල චිත්තක ජීවිතේ ගත්තොත් එහෙම කඳුළු හලපු නැති කෙනෙක් නැති තරම් ඒ කුසල චිත්ත රැස් කරපු සියලු පිනුත් අපි රැස් කළ සියලු පිනුත් ඝටිකාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් විශේෂයෙන්ම සක්දෙවිඳුගේ උපකාරය ආසාන මොහොතේ කුසල චිත්‍ර ලැබුණා. ඒ නිසා සක්දෙවිඳුන් සතරවරම් දෙව් රජදරුන් ඇතුළු සියලු දෙනා සියලු දෙවිවරුන්ට දැන් බලන්න ඔබට මතකද මම මේ දෙවිවරු ගැන කියන්න පටන් ගත්තා අපිට දිව්‍යංග උදව් ඕන කියලා. අවසාන මොහොතේ කුසල චිත්‍ර උදව් ලැබුණා. ඒ උදව් ලබා ගන්න විදියට ඉන්න ඒක කටින් කිව්වට ලැබෙන්නේ නැහැ. උදව් ලබා ගන්න විදියට අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ දෙවිවරු සියලු දිව්‍ය සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ දියුණුවට ආධාර කරත්වා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ මෑණියන්, ඒ වගේම උන්වහන්සේගේ සහෝදරයා ඇතුළු මිය පරලොවේ නෑද හිත මිතුරන්ට මේ පින අනුමෝදන් වේවා. එයාගේ පරලොව ජීවිතේ සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සද්දා මාසික ධර්මදාන සමාජිකෙන් නමින් මිය පරලොවේ නෑ හිත මිතුරන්ට මේ පින් ආයිති වේවා. අප සියලු දෙනා නමින් මිය පරලොවේ නෑ හිත මිතුරන්ට මේ පින් ආයිති වේවා. ඒ සියලු දෙනා පරලොව වශයෙන් සැපේට පත්ත්වා කියලා සාදු කියනවා. යෝගිම විශේෂයෙන් පින්දිය යුති මහබෝධි සමාගමේ මහාලේකම් පැලවත්ති සීවලී අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ පුදුම විදිහට උදව් උපකාර කළා. උන්වහන්සේටත් මහබෝධි සමාගමේ සියලු ස්වාමින් වහන්සේලාටත් ආදාහන උත්සවයට අඩබව අව달 ඒ බැංගලෝර මහබෝධි ඇතුළු විහාරස්ථාන සියලු ස්වාමින් වහන්සේලාට සීල් මාතාවරුන්ට භික්ෂුණීවරුන්ට මේ පින් අයිති වේවා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නන්නගිරින් ඒ ගිලංගු අවස්ථාවේ නන්නගිරින් උදව් උපකාර කළ සියලු ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම උන්වහන්සේ ගිලන්ව සිටියේදී සෙත්පතල මෙහෙස මහන්සි වෙලා කටයුතු කළ සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේ බේරගන්න ගොඩාක් පිහසුනයි වෛද්‍යවරු ලංකාවේ ලංකාවේ වෛද්‍යවරුත් ඉන්දියාවයි දුරුත්. මොකද ලංකාවේ දොස්තර මහතුරු නිතර නිතර ඉන්දියාවේ දොස්තර මහතුරුත් කතා කර කර කුසලචිත්තගේ සෞඛ්‍ය තත්ත්ව ගැන නිතර කල්පනාවෙන් හිටියේ බේරගන්නමයි. ඉතින් ඒ නිසා ඒ සියලු අයටත් ආයිති වේවා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේට ප්‍රතිකාර ලබා දීමේදී බෙහෙත් හේතු දෙසත් රෝහල් ගාස්තු පිණිසත් ආදාහන කටයුතු සඳහාත් දානමාන ආදී සඳහාත් දායකත්වයේ දැරූ කැනඩාව, ඩුබායි, ඇමරිකා, එක්සත් රාජධානි, යුරෝපයේ, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකාදී රටවල අපේ සියලු දායක පින්වතුන්ටත් මේ සියලු පින් අයිති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට සහාය දුන්න ඒ අවස්ථාවේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාව මහකොම සාරිස් තැම්පත් සුදර්ශන සිනීරත්න මැතිතුමා ඒ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සියලු පින්වතුන්ට මේ පින් ආයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සඳහා අපිට විශේෂ උදව් උපකාරයක් මට ලබා දුන්න අධිකරණ මැතිතුමා එතුමාට මම කිව්වා අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමාට මම කිව්වා මට හදිසි යන්න වෙලා තියෙනවා මට මේකට කොමාරි වීසයක් අරන් දෙන්න කියලා. එතුමාට ලොකු උදව්වක් මට ඒ වෙලාවේ කළා. එතුමාට දිදුක් නිරෝගී සැප පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මට කිසිසේත්ම අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි IP ගුණසේකර මහත්තයා, ඉන්දු ලංකා දඹදිව සංචාරක ආයතනයේ ආධිපතිතුමා. මම එතුමාට කතා කරලා කිව්වා මේ සියලු වැඩ කටයුතු දාලා මාත් එක්ක ඉන්දියාවට පිටත් වෙලා සියලු දුක් කරදර පීඩා ඉවසගෙන අපිත් එක්කම අවසන් කටයුතු දක්වා
එකට හිටියා, එකට ජීවත් වෙලා ඒ කටයුතු වලදී මට විශාල ධෛර්යයක්, ශක්තියක් ලබා දුන්නා, පහසුවක් ලබා දුන්නා. ඒ IPS ගුණසේකර මහත්තයාට, ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව, සියලු යහපත පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට වීසා ලබා ගන්න, හදිසියේ ගන්න තියෙන වීසා ආදී ලබා ගන්න උපකාර කරපු අපේ අධිකරණ අමාත්‍යතුමා, අමාත්‍යංශ ලේකම් තැම්පත් චූලානන්ද පෙරේරා මැතිතුමා, රුවනි සියඹලා පිටියේ මැතිණිය, ඒ ආදී සියලු පින්වතුන්ට මේ සියලු පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුද්ධගයාවේ බුදුනෝන අසපුවට සම්බන්ධ දරුවන්, ඒ දරුවන් ගැන මට නම් හරිම දුකයි, අහිංසකයි, අසරණයි. ඒ දූලා පුතාලට, ගම්වාසීන්ට මේ පින අයිති වෙලා ඒ දරුවන්ට ඉදිරියේදී සුවසේ ගුණ ධර්ම දිනු කරගන්න වාසනාව උදා වේවා. කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ පියා, පවුලේ අය, විශේෂයෙන්ම පවුලේ අයට මේ වෙලාවේ මම පුණ්‍ය ආනමෝදනා කරන්න ඕනේ. පවුලේ ඒ අක්කලා මට කතා කළා. මං හිතන්නේ ඒක අක්ක කෙනෙක්, මමත් හොඳටම අප්සෙට් ගහලා හිටපු වෙලාවේ ඒක අක්ක කෙනෙක් අනන්න ගත්ත ටෙලිෆෝන් එක. මං කිව්වා ඕගොල්ලෝ නම් අඬයි, මම මේ බේර ගන්න මහන්සි ගන්නවා කිව්වා. අඬන එකද ලේසි, බේර ගන්න එකද ලේසි? ලේසි මොකද්ද? අඬන එක. මං කිව්වා ඕගොල්ලෝ නම් අඬයි, මම අපි මේ දඟලනකෝ මේ ජීවිතේ බේර ගන්න කියලා. ඊට පස්සේ මං කිව්වා, ඔයාලට මතකයි ඒක අපි කාටත් හොඳ කතාවක් මං කිව්වා. ඒ ඉස්පිතාලෙදි මං කිව්වේ, කුසල චිත්ත නැති වෙච්ච වෙලාව මං කිව්වේ ඕගොල්ලෝ සතුටු වෙන්න කිව්වා. අවුරුදු 32 වයස වෙනකොට තරුණ වයස කොල්ලෝ මේ ලෝකේ කොච්චර මැරිනවද නැද්ද? ඒ මැරෙන්නේ මනුස්සලෝකෙ උපන්න සියලු පින් විනාශ කරගෙන. අලුතෙන් පිනකුත් නැතුව මැරිලා කෙලීම උපදින්නේ කොහේද? අපාගත වෙනවා. එබඳු සමාධියක කුසලචිත්ත වගේ කෙනෙක් අවුරුදු 32 වෙද්දී මේ රැස් කරපු පුණ්‍ය බලයත් එක්ක එයා නැතිවිලා හොඳ තැනකට යන්නේ hina වෙන්න කිව්වා. සිනහවට කරුණක්ද, කඳුලට කරුණක්ද? සිනහවට කරුණක්. කඳුලට කරුණක් වෙන්න උනේ අනේ මහමෙවුනාමිත් මහන වුණා. ගුණධර්මයක් රැස් කරගන්න බැරි වුණා. මොකද්ද මේ වුණේ කියලා. එහෙම නෑ. හොඳට ගුණධර්ම රැස් කරගත්තා. හොඳට පින් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තු පින් සතුටු වෙන්න කිව්වා. ඉතින් ඒ වගේම ඒ පවුලයට මම විශේෂ පුණ්‍ය ආනමෝදනාවක් කරනවා. මොකද්ද මගෙන් ඇහුවා මේ දේහේ ලංකාවට වඩම්මනවද? මම කෝ වඩම්මන්න විදියක් නැහැ. බුද්ධගයාවට ගෙනියන්න වෙනවා. මොකද එයාගේ ජයභූමිය ලංකාව නෙමෙයි කිව්වා. එයාගේ ජයභූමිය බුද්ධගයාවයි. බුද්ධගයාවේ දහස් ගාහනක් මග බලන් ඉන්නවා. හඬ හඬ වැළපි වැළපි ඒ අය වෙනුවෙන් මං එහෙට වඩම්මන් යනවා කිව්වා. ඉතින් ඒකට එක කැමැත්තෙන් මේගොල්ලෝ සතුටු වුණා. ඒක හරි කියලා. ඉතින් ඒ නිසා මට තීරණ ගැනීමේදී ඒගොල්ලෝ හරි අනුග්‍රහයක් මට දැක්වුවා. විනය නම් මට නින්දාපස කරේ, අපිට අවසාන මොහොතේ බලන්න දුන්නේ නැහැ, දකින්න දුන්නේ නැහැ. මොකද්ද මේ කියලා. ඒ මොකුත් නැහැ. ඉතින් ඒ නිසා මට ලොකු සහයක් දැක්වුවා. ඒ නිසා ඒ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ සහෝදරයෝ, ඥාතීන්, තාත්තා, අකලා, ඒ අය බොහොම ගොඩක් කරුණාවන්තයි, ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ නිසා ඒ පවුලේ සියලු දෙනාට මේ තමන් සතුටු වෙන්න ඕනේ. මේ වගේ මහා ගුණධර්මයෙන් යුතු දරු සම්පතක් හිටියා, සහෝදරයෙක් හිටියා, ඒ වගේ කුසලචිත්ත වගේ කෙනෙක් පවුලේ හිටියා. ඒ නිසා මේ කුසලයට පින්නට හිමිකාරී බවට පත් වුණා. ඔබටත් ඒ කුසලචිත්ත ගමන් කරපු ධර්ම මාර්ගයේ ගමන් කළා යහපත උදා කරගන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අප සෑම දිනකටම එකසේ අයිති වේවා. අපටත් මේ ගොරතර සසරින් ඉක්මනින්ම නිදහස් වෙන්නට චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ ලබන්න කුසල චිත්තටත් අපටත් අප සෑම දිනාටමත් මේ සියලු පින් හේතු වාසනා වේවා. රැස් කරන පින හේයි පසුපස්සේ
සැප සලසන්නට හැමතිස්සේ මේරස් කරනා පින එනවාමයි යන යන ගමනිදී පසුපස්සේ සීල සමාහිත නුවන වැඩිගෙන නිවනට යන මග වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන්සුව වැටහේවා සාදු 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 ස්වාමීන් වහන්සේ සීල දෙනා සිත් පතුර හැමෝටම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමෙන් මෙහෙම කියන්න ඕකාස වන්දාමි බන්තේ මයාකතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං ස්වාමිනා කතම් පුඤ්ඤං මයියන් දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති ඕකාස කමාමි බන්ති ဒုတိယံපි ඕකාස කමාමි බන්ති තတိယံපි ඕකාස කමාමි බන්ති සියලු දෙනා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා සියලු දෙනාට සියලු යහපත උදා වේවා